එද්දා සටස අසූපහේ සිට එද්දාස් නමසි අනුවදක්වා කාලය එංගලන්තය අපරාධකාරී විශාලලෙස ක්‍රියත්මක වූ කාලයක් බව මගේ සටහන් පීක්ෂාකිරීමේදී පෙනීයයි මෙයින් බොහොමයක් දෙනා එම සමාජ විරෝධී කටයතුළ නිරතූයේ අතිශයිම රාසිකතවය එයින් සෑහෙන ගණනක් දෙනා හෝම්ස්ගේ උදවවෙන් පොලිසිය මගින් අත්අඩංගෝට ගැනනේ අතුළොස්සක් පමණක් නීතිේ රැහණින් ගැලව පලායාමට සමත්විය. චර්ල් ොගොස්ටන් මිල්වටන් රයිගේට් පෙහෙලිකාව තැපාලෙන්ා තැග්ග නමින් මා ඉදිරිපත් කළ කතා මේයුගේට අයත් තේවාය. ශ්‍රීීමත් ස්පෙන්න්ස තර්ස්ටන්ගේ කේදචනක මරණය ලීබඩු වෙළඳ සලක විම්මහලේ පවත්වාගෙන ගිය සුකෝපබෝගී යාචක සංගමේ කතාව ඕලන්ද රජ පෞුල හා බැඳුනු අතිශය රහසිගත සිදුවීම මෙතෙක් ඉදිරිපත් නොකළ කතා සහරකි. ඒවා පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට මම කිහිපවාරයක්ම මගේ මිත්‍රයාගෙන් අවසර ඉල්ලා සිටියමි. ඒත් මෙතෙක් ඊට අවසර නොලැබුණි. ඒවා නාගතයේදී ඔබවෙත ගනීමට හැකිවෙතය විශ්වාස කරමින්. ඒ අප බේකර්වීදයේ නිවහනේ ගත කළ තවත් නිහඬ දිනයකි. කලින්දාා රාත්‍රියයේ සිට දැනුණු හිස කැක්කුමක් නිසා උදෙන්ම ඇඳටූ මගේ මිත්‍රයා උදේ දහය පමන වෙත්තී විසිත්්ධකාම්බරේයට පැමණේය. එහුගේ ස්ට්‍රැඩිවේරිය ස්වෛලේනේද අතින් ගෙනය. ගිනිඋුඳන සමීපය අසුනකට වූ ඔහු පැයි කාලක් පමන ශෝකය දනවනාකාරයේ වාදනයගේ හිෙදුනේය මීළඟටඔහු ඒනවතා තිියුණු හඬක් නැං වූ කෙටි වාදධිකාණ්ඩ රැසක්වාදනයි කළේය. ඒ කිසිදු මිහිරි බවක් මටනන් නොදැනුනේ. මීළඟට වෛලේනේ පසකින් තැබූ හෝම්ස් ෆයි්පය මුිහි රඳවාගෙන එය දල්වා ගත්තේය. අලානිල් පැහැති දුම්ගුලි කීපයක් ඉහළනැ වූ ඔහු දෙනෙත් සිවිලිම දෙසිට යොමු කළේය. ඒ අමකීමට සූදානෙමින් බැව් මම තේරුම් ගත්තෙනේ. වොටසන් මන්දුුටවා ඔබ මෑතකදී පාඨකයාවිත, ඉදිරිපත් කළ කතාන්දර හතාටක්ම ඒවා හැම එකක්ම පාඨකයන් කියවීමට ප්‍රිය කරන සිත් ඇදගන්නා ශෛලියකින් ලියවී තිබෙන බව ඇත්තයි ඒවුනත් ඇහෝම්ස් ඒවුනැත් කියන්නේ මොකක්ද ඒවලතිෙන වැරත්ත වැරැත්ද මේකයි මං පරීක්ෂණවල්දී කරුණු සියුංව නිරේක්ෂණය කරන ආකාරය ඔබ කතාාවල ඉදිරිපත් කරඇති හැටි හොඳමදී ඒවාමගින් මන් නිගමනට ආයුරු සාමාන්‍ය පාඨකයාට ප්‍රමාණුවත්ලෙස තේරුම් කරන මේකයි හෝම්ස් මම කීවෙමි. කතාවක් කීමේදී ඔබ නිරේක්ෂණවල යදුනු හැටි තිගින්දිගටම විස්තර කරන්න ගියාම කතාව නීරස වෙනවා. ඒවගේ මය නිරීක්ෂණ මගින් නිගමනවලට පැම්ණි හැටිකීමත්. ඒවා හුඟක්ම වැදගත් පව ඇත්තයි. ඒ ඒවා නිසා කතාරසේට බාධාවක් වෙන්න හොඳන. එවනත් තෝටසන් ඇයි ඔබ මම දුම්බොන පිළිවෙල මගේ ඇඳුම් පැඳන් කන ොන හැටි ගැන දිගටම විස්තර කරන්නේ මන් දුම්බීමට යොදාගන්නේ චරිවුඩ් පයිප්පයක්ද පිගක්මැටි පයිප්පයක්ද කියන එක පාටකයායට වැදක්නෑ අනික මං විධවස්ථාවල්දී උදාගන්නා දුම්කොලවර්ග ගැන පවා ඔබ කියනවා ඒවා මොනුවටද පාටකයායට මගේ හිතවත් මිත්‍රයා මම කීවෙමි ඔබේ දුම්බීමම ගැනනම් මේ වෙලාවේ මතක්කලේක හොඳයි. ඒ ගැන පාඨකයාට කිව්වේ ඇයි කියන එක මම් පසුව කියන්නම්. නමුත්මටික හන්න. ඔබේ ඔය දිගින්දිගට මේන හිසේකැක්කුමට හේතුව නම් දුම්බීම බව මට විශ්වාසයි. අනික ඔබ මෑතකාලේ පරීක්ෂණ හත් අටකම යෙදුනාා. කිසිම විවේකයක් නොගෙන. විශේෂෙන්ම ඕලන්ද රජ පවුල ගැන ගැටලුවේදී හේක්කාා ඇම් ස්ටඩෑන් වල්ලදී යෙදුුණු පරීක්ෂණ. ඊළඟට ඉක්මැනින්ම, ඒේමත් ස්පෙන්න්සර් තර්ස්ටන්ගේ මරණේ ගැන හෝයන්න පටන්ගත්තා මට මතග හැටියේට ඔබ දෙනකට පැය දාසයක් දහටක් නොකඩවා මහන්සි වනාා එහෙම මහන්සවේීම ඔබේ ශරීර සෞඛඛ්‍යයට කොහෙත්ම හිතකරනෑ ඔන්න ඔන්න වොටසන් ඔබය උත්සාහකරන්නේ පරන ගීතයක් ගායනා කරන්න මම දන්නවා ඔබ මටි කියන්න හදන දේ පිට පලාාතකටගෙහින් හොඳට විවේකයක් කරගන්න කියලද හෝම් සැසුවේ මූපුරා සිනාස්සෙමිනි මංගේෙහිම කියන්න නෑ මම කීවෙමි. නමුත් හෙටාපි වෛත විසේ සඥ්ඥයකු හමුවවෙන්න වෙලාවක් යොදාගෙන තියන බව අමතක කරන්න පා. කුයින් මේරි රෝහලේ විසේ සඥ්ඥ වෛත්‍ය කුයින්සිමෙන්න්රෝ ගැන ඔබට මතක ඇති ඔහු මටත් තිගැවූ ගුරුවරේ. අපි මුලින්ම ඔහු හමවෙලා බලමු ඔහුගේ අදහස මොකක්ද කියලා. වෛත්‍යවරයා මට මේ වැඩකටයුතු ඔක්කු මත්තැරල්ලා විවේකගන්න කියාවි ෝටසන් හෝම්ස් මගෙන් විමසේ රමග සැකයකින් මෙන්ම හිතේ කැලඹීමකිනේ. ඒ ගැන මටනම් මුකුත්ම කියන්න බෑමිත්‍රය මම පිළිතුර දුනිමි. පසුවදා අපි කුයින් මේරි රෝහල වෙත ගොස් විසේස්‍ය වෛත්‍ය මොන්රෝ හමුුවීමූ. හර්ද රෝග මෙන්මමා අනෙකුත් කායිකරෝග පිළිබඳ විසේස්ඥයකූ ඔහු අවුරුදු තිහෙක පමණ දීර්ග පලපුරුද්දක් තිබූ වෛත්‍යවරයකි. ස්භාාවයෙන්ම කාරුණනික පුද්ගලෙක් වූ මොන්රෝ, හෝම්ස්ගේ රැකියාවේ ස්ුභාවය ආහාරය දුම්බීම හා විවේකයක් වැබෙන වෙලාව ගැන විමසුවේය. ඒයට පිළිතුරු ලෙස හෝම්ස් පැවසූ කරුණු සියල්ලටම වෛ්‍යවරයා ඉවසීමෙන් කන්දුුන්නේය. අනතුරෝහු දීල්ග ලෙස මගේ මිත්‍රයාා පීක්ෂා කර බැලීය. ශලකෝම්ස් මහත්යා. වෛද්‍යමොන්රෝ අවසානයේ කතාව පටන් ගත්තේ වෙදනලාවගලවා ඉවත තබා පුටුවේ පිටු පසට හේත්තු එමිණේ. මේ මගේ ශිෂ්‍යා දොස්තර ෝට්සන් ඔබේ හපංකම් ගැන සංග්‍රාවට ලියන ලිපි මට විවේක හැමවෙලාවක මම කියවනවා. මං ඒව කියවන්නේ බොහොම ආශාවෙන්. ගැටලු සහගත අපරාධ විසඳීමට ඔබ අත්තිදක්ෂයේ. ඒක සැකයක් නෑ. නමුත් එසේකී වෛත්‍යවරයා නිහඩව හෝම්ස්ගේ මුහුණ දෙෙස බලා සිට යලිත් මාවිත නැත්‍යොමු කළේය. වෛද්‍ය මොන්රෝ. ඇයි ඔබ නමුත් කියල නැවත්තුවේ මමැ සීණී. හෝම්ස් හත්්‍යයාගේ රෝග ක්ෂණවලින් මට එක්තයක් පැහැදිලිවම කියන්න පුළුවනි. වෛ්‍යවරයා කීය ඔබ මේ විදිහට දිගින්දිගටම නොනවත්වාම වෙහෙස්සුුණුත් ඉක්වැනිින්ම අංශභාගරෝගේයට ගොතුරවෙන්න පුළුවන් මේ අසා මම තැතිගත්තෙමි හෝම්ස්ගේ මුහුණේද මතු වූයේ කැලඹුණු ගතියක තත්වේ ඒ තරම්ම දරුණුද මම ඇසීමි දැනට නම් ඒ තරමට දරුණු නෑ වෛති මොන්රෝ කියීය. ෝම්ස් හත්්‍යගේ රුදු්‍රපීඩනේ තියෙන්නේ හුඟක් ඉහල මට්ටමක. මමදන්නෝ ඔබේ රැකියාවේ හැටියට රෑදවල් නොබලා අභිවේකීව දිගෙන්දිගටම වැඩකරන්න සිදුවෙනවා. ඒක ඔබේ හර්දේයට හා රුදිරවාහිනී පද්ධතියට කොහොමටවත් හිතකරනෑ. රුදුරපීඩනේ ක්‍රමයෙන් වැඩිවෙලා ඔබේ මොලේ සිියුම් ලේනහරයක් පිපිරීගියොත්. හෝම්ස් මහත්්‍යයා. මං ඔබෙන් ඉල්ලා හිටින්නේ දීර්ග නිවාඩුවක් ගන්න කියලයි. එක්කෝ සුවිස්තලන්තේට ගිහින් මාසයක් පමණ ගත කරන්න. නැත්තම් ලන්ඩනින් පිටවෙලා එංගලන්තේම ඈත පිටිසර පලාතකට යන්න. නැත්තම් මොහුඳු බඩ පලාාතකට ගිහින් මාසයක් ගත කරන්න. අධිග මේදහාල් උනුවඩංගු ආහාර සහ දුම්බීම අඩුකරන්න. මගේ උපදෙස් පිළිගත්හොත් ඔබට දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත්තයෙන්න ලැබෙන බව සැකයක් නෑ. දැනටමං ඔබට එක ෞෂධයක්තිෙනවා ඒ සතියක කාලයකට පමණයි. හොඳ විවේකයක් ගනිීත්ති අෞෂදූ උමනා වෙන්නෙ නෑ මේ අමාරුව දිගටම තිබුණොත් විතරක් යලිත්මාව හමුවන්න. හෝම්ස්ගේ රෝගතත්වය බරපතල නොවීම ගැන මම සැනසුම් සුසුම් හෙළුවනිි. මගේ මීලගී ලක්කෙ වූයේ හෝම්ස් දීර්ග නිවාඩුවක් සඳහා ඈත පලාාතකට කැඳවාගෙන යාමය. මෙවර නිමාඩුව සඳහා ලැංකැශේර් ප්‍රාන්තයේ මෝකෑම් අඟරේට මදක්කෑතින් පිහිටි? ේශාම් හි නිවාඩු නිකේතනයකට යාමට මම තීරණය කළෙමි. ලඩන් අගරෙන් පිටවීයාමට තමාට අපසු බව හෝම්ස් කොපුවන කීවත් ඊට කන්නොදී මම සංචාරක උපදේශක ආයතනයක උදවෙන් තානායමක කාමර වෙන්කරවා ගත්තිමි. අප ලඩන් අගරෙන් පිටත්වගිය එක් හිමිදිරි උදෑසනකය. අඩු වශයෙන් සතිතුනක නිවාඩුවක්වත් ගතයුතුයැයි මා පවසද්ධී. මගේ මිත්‍රියයා ඊට විරෝධය පල කළේය එහෙත් නිදංගත රෝගයකට ගොතුරු වී ඊට නිසි ප්‍රතිකාර නොලැවුවහොත් අත්වෙන ප්‍රතිඵල බයානක බව මම ඔහුට පහදා තුන්නෙමි හෝම්ස් මං ඔබට හැමවිටම කියන දෙයක් මම කීවෙමි මං මේවා කියන්නේ මිත්‍රෙක් හැටියට පමණක් නොවේ ඔබේ පෞද්ගලික වෛ්‍යවරයා හැතිියටත් මන් දන්නව ඕෝටසන් මන් දන්නවා ඔහු කීවේ අප ගමන් කළ පළමුවැනි පන්තියේ දුම්රිය මැදිරේ කවුලුවෙන් ඇතුළටා සිහිල් සුළන්ගේ පහස විඳිමිනේ මට හිතට අමාරු බේකරවීතියට ඇවිත් ආපහු හැරිලා යන මන්ගේ අනුග්‍රහකයන් ගැන ඇයි අදහෙට ඔන්ගේ ගැටලු විසඳා දෙන බවට ඔබ කාටවත් පොරොන්දු වෙලා හිටියද. ම මැසීනී මොකද නැත්තේ හෝම්ස් කීය එක්කෙනුකුට නෙමේ මං හහිපනෙකුට එන්න කියලා තිබුණා. ඔබට මතක ඇති පෘතුගලේදී දීකිලි අබිරහස්ලෙස මරණේයට පත්නු ඉංග්‍රීසිජාතික පොලිස් කාන්තාව ගැන සිත්තිිය. ඒක අරගෙනාවේ ටෝබියස්ක්‍රෙක්සන්. ඊළඟට ඉන්දියාව බලා යාත්‍රා කළ නෞකාවක ගිය ශ්‍රීීමත් විලියම් බැසිල් ගෙගරිට උුණු දෙයක් නෑ. ඔහු ඉන්දියන් සාග්‍රේමදදී නැවෙන් අතුරුදහන් වෙලා ඊළඟට රෙබේකා නිකලස් නම් තරුණු මෙෙනවයක් ගැටළුවක් කරගෙනවා මටඒක ඔබට කියන්න බැරිුුණා. දැනට අපි ඕවා ගැන අමතකරමු හෝම්ස් මම කීවෙමි සති තුනකට අමතක කරමු මට මතකයි ලැංකැස්ටර්වල තියෙනවා හොඳ කෞතුකා ගාරයක් එංගලන්තයේ පැරණි ලියවිලි හා පෞරාණක කෝනිෂ් භාෂාව ගැන ඔබ කරන අධ්‍යනයටත් මේ ගමන ප්‍රයෝජනවත් වේවී සවස්වද්දී අපි ලැංකැශේරු ප්‍රාන්තේවෙත්ත පැමිණියමු ලැංකැස්ටර් හා මොකෑම් පතර දුම්රියක් ිැීම නිසත් දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා ඇති බැව් අපට දැනගන්නට ලැබුණේ ලොකු අශ්වකරත්තයක් කුලියට ගැෙන අපි මොකෑම් හරහා හේෂාම් වෙත පැමිණියමු අපේ නවාතැන් පොල වූයේ හේෂාම්ගම්මානය මුහුඳු වෙරලා අසබට පිහිටි ග්‍රට් ඇටලැන්ටික් නම් විශාල සංචාරක නිවහනය කාබර ගණනාවකින් සමන්විත වූ මෙම තානායම වෙරලට යාබද කඳු ගැටයක් මත පිහිටා තිබුණ අපගේ කාම්රයේ ජනෙල් වීතුරුව තුළින් දැකගත් හැකිවූයේ සිත්තිජය දක්වා විහිදුුණු අත්ලාන්තික් සාගරයයි සැතපුම් දහස්ගණනක් ඇත්ත සිට මුහුදුරල සිපා සුළගේ තිබූ උනුරසය දෙ තුොලට දැනුුණී ඒ සමගම මුහුන්දේ රලනගූ ගෝෂාව කංකලු සංගීතයක් මෙෙන් දවස පුරා අසන්නට ලැබුණේ සවස තේපානයෙන් පසු අපි මුහොඳවරලේ ඇවිදින්නට ගමු සංචාරක නිවහනේ විශාල සෙනගක්. ැගුන්ගේන්න නොසිට්ටි නිසා අපට සෑහෙන නිදහසක් තැනුණි වෙරලේ ඉඳහිට ඇවිතක අපි ගල්කුලක්මත වාඩි වූුවමු බොහෝ ඇතින් යාත්‍රා කල නෞකාවක ඡායාවක් සිතිජයට ලංව පෙනුණි මගේ මිත්‍රයා නහඩව ඒ දෙෙස බලාගෙනම හිටියේය. බලන්න හෝම්ස් ලන්ඩන් අගරේ බේකරවීතියේ මෙතනයි තියෙන වෙනස මම කීවෙමි මෙතන සතිතුනක් අත කරන්න පුළුවන්න්නම් මොලේට විතරක් නෙමයි? මුළු සිරුරටම ලැබෙනවා හොඳ විවේකයා. මංහිතන්නේ ඔබේෝඔය ලෙඩරෝග හැම දෙයක්ම හොඳවේවි. හෝම්ස්ගේ මුහුණට සිනාවක් නැගුණේ. ඔහු කතා බහ පටන්ගත්තේ මාකියෝදය අනුමත කරන්නක් මෙන් හිස සොලවමින් මිනිත්තු කීපයක් ගතකිරීමෙන් පසුවය. ඔබේ කතාව ඇත්තවොට්සන් මේ වගේ අලංකාර නිසන්සල තැනක් එංගලන්තේ තියෙන බවමං ප අවදාවත් දැනගෙන හිටයනෑ මම් මේ ගමන එන්න කැමතිවුුණේ අර අංශභාගරෝගේ ගැන වෛ්‍යවරයා කිූ දේවල් වලට මගේ හිතේ ඇත්තුුණු බයනිසා. නමුත් දැන්නම් මටිහිත්තනවා ඉඳල හිටල් හරි මේගේ තැනකට ඇවිත් විවේකයක් ගන්න පුළුවන්න්නම් හරිම හොඳයි කියලා. මේ මහත්තුරු පීනන්න අනවානම් වෙරලතීරයේ උතුරු පැත්තට යන්න. තානාය මේේ පාලකයා අපට පැවසුවේ පසුවදා අපප උදේ ආහාරය ගනිමින් සිටියදීය. මේ ඉස්සර හතිබෙන පඩිපෙළෙන් මූදට බැස්සාම වෙරල පාලුයි. යර දෙසියක් ඇවිදගෙන ගියාම හොඳ නාන හරිය. හැත්තැක්ම කාලක් ඉස්සරහට ගියොත් තම්බ වෙනවා රෂ්ටන් දීවර ගම්මානය. තවත් ඉස්සර හටගියොත් වැල්මත් ගමහා. දීවර වරාය මේ දිගටම නාන්න මූන්දේ සැරිසරන්න හරියට සෙනගේෙනවා. ඒ හරිේ මුහුද එච්චර සැරණැතු ඇති. මමැසීමී මේ මොකෑම් බොක්කේ කොයි හරිියකවත් මුහුදුරැල එච්චර ප්‍රචන්ඩනෑ තානායම් හිමිකරු කීය. නමුත් මිනිෂ්ටු රෂ්ටන් හරිේ කිමි දෙන්නේ වෙනත් අදහසකින්. ඒ මොකටද විසිතුරු මසුන් අල්ලන්නද. නෑමහත්්‍යයා මීටවුරුදු හැත්තාවකට අසුවකට පිට. මුහදුදබත් වුණු නැවක සුම්බුන් තියෙනවා රෂ්ටන් වෙල්ල කිට්ටුව. මේ ලඟදිත් කිමිදුුණු කීප දෙනෙකුටම රංකාසි ගොඩක් ලැබිල තිගුණා. හැබෑට ඒ ගැන විස්තර මොකක්වත් අපි දැනගෙන හිටියනෑ. හෝම්ස්කීය. මේකයි මහත්තය වෙලා තියෙන්නේ. තානායම්කරු කීවේ අපේ කෝපෝල්ට තේවත් කරමිනි. එද්දා සැටසේ දහය. එද්ද සටසිය විස්සාතර කාලේ මේරිිය එලිසබත් කියන ඉංග්‍රීසි නැව ලිවර් පූල් වරායෙන් නිව්‍යෝග බලා යාත්‍රා කරල තියෙනවා මේකෙන් ඇමරිකාාව බලා ගමන් කළේ දනවත් තිංගීසි ව්‍යාපාරිකයන් පිරිසක්ලු. ඕවුන්ගේ අරමුණවෙලා තියෙන්නේ ඒකාලේ මේරටේ හොඳ ඉල්ලුමක්තිබුණු කනිජි ද්‍රෞ්්‍ය අරගෙන එන්නලු ඒවට ගෙවීම සඳහා ඔවුන් රංකාසිහාල් රන්පොලු පෙට්ටිවල පටවාගෙන නැවේගෙනෙහින් තියෙනවා. පල් වරායෙන් පිටුණු නැවට දවස්පාගයක් ඉදිරිියයට යන්න හම්බුණේ නෑ. ඒ පැත්තෙන් හමාව මහා කුණාටුවකට අහෝනා. හමාපු කුණාටුවේ තදකමට නැවකප්පිත්තා නැව අපහු හරවාගෙනෙන්න්න තීරණේ කලාලෝ. නමුත් ඔහුට නැව ලිවපූල් වරායට ගෙනයන්නවත් හැකියාවක් ලැබිලනෑ මොකෑම් බොක්ක දිියාවට ගහගෙනාව නැව ගල්පරේකවැදිලා සුනු විසුනූනාලු. ජීවිතේ නැතුුණේ නම් එකනනාවික්්‍යේකුගේ විත්තරයි අනෙක් හැමෝම ජීවිත බේරගත්තා. අපි අදේ ඒ පැත්තට ඇවිදින්න යමු මම යෝජනා කළෙමි. ඇවිදින්නවඕුනත් පීන වූනත් වඩාත්හොඳ ඒ පැත්ත මයි මහත්තයා තාානයම්කරු කියීය. ඒමකද දකුණට ගියොත් වෙෙරලා අයින දිගටම හුඟක් ගල්පර තියෙනවා. මහොඳ ගැඹබුරුත් වැදී. පහුගියකාලේ ඒ පැත්තේ යෝද මෝරෙක් සැරිසරනවා කියලා මාලු මරන්නගියාය කියනවා. ඒ ඔකොටම වඩා විශසහිත මුහුදුමාලු ඉන්න ඒ හරිගේ. ඒ හින්දා ඒ පැත්තේ නාන්‍යනයක අවදානම්. උදේ ආහාරය අවසන් කළ අපි තානයම්කරුගේ උපදෙස් පරිදි වෙරලතීරේදිගේ උතුරට ගමන් කළෙමු. එංගලන්තේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණ සිටි විශාලපිරිසක් මුහදේ ස්නාානය කරමින් සිටියහ.මරි එලිසත් නෞකාවේ සුන්බුන් එකතුකිරීම ප්‍රදේශයේ තරුණන්ගේ විනෝධාංශයක් මෙන්ම රැකියාව බවද පත්තු තිබූ අයුරු අපි තුටුවමු මොහොදේ කිමිදී සොයාගත් බඩු ඔහු අලවිය සඳහා ගෙනහ එංගලන්තේ පැරණි කාසි කීප්යක් පින්ගම්මැටිවලින් තැනු පැරණි පයිප්පයක් හෝම්ස් මිලට ගත්තේය රාජලාංචන සහිත ලෝකට බොත්තං කීප්පයක් කා නෞකාවක අනුරුවක් මම මිලට ගත්තෙමි වෙනමොනුවද විකුණන් තියෙන බඩු. පෞුරානික ඩු අලවි කළ එක් තරුණේගෙන් මම ඇසීමී. හැමදාමුද දේට වෙරලටාවොත් මහත්තේලටම පුළුවනි බලාගන්න. ඔහු කීය නා්‍යන අය බඩු මිලට ගන්නවා. අපි කිසි දෙයක් තියාගන්න නෑ පොලිසිය ඇවිත් කරදර කරනවා. පෞරානික දේවල් රජේට බාර නොදී අලවි කිරීම නීති විරෝධී කටයුත්තක් බව එවිට මටි සිහිවිය. අපේ අියලා කිම දෙන්නේ අන්න අර ඇතින් තියෙන ගල්පරේ ළඟ තැරුණා කීවේ වෙරලට සැතපුන් තුංකාලක් දියඹ දෙසින් වූ ගල් පරයක් දෙසට අත්තතිගු කරමිණේ. මේේරීිය එලෙසබත් හැප්පිලා තියෙන්න්නේ ඒේ ඉතිං වටිනා බඩු තියන්නේ එතන. හැබයි එතන මුහොද හරි ගැඹුරුයි අවරුද්දගට විතර කලින් අපේ යාලුවෙක් කෙතන දයේ ගිලිලා මැරුණා. මාස තුනහතරකට කලින් එක්කෙනනෙක් මෝරෙකුට අහෝනා. යන්තම් පණබේරගත්තේ. මේරියඇලිසබත් නැවෙන් මැරුණු එකමනාවික්‍යයා මැරුුණේ එතන දීළු. ඒ නිසා එයාගේ හොල්මනත් තියෙනවා කියලයි සමහරු කියන්නේ මේක හරි අවදානම් රත්සාවා ප්‍රතානය නාවික හමුදාවේ පැරණි නැව්වල කාලතුවක්වවල ඉතා කුඩා ලෝකඩ අනුරු කීපයක්ම ඕුනට හමූ බව මේ තරුණයා කීය සහිවටන ලෙසි එවැනි දේවල් මිලට ගැනීමට හෝම්ස් මෙම මමද දැඩි ආශාවකින් පසු වූයමු අපි හවස්වරුවයේ ලැංකැස්ටර් පුස්තකාලයට ගොස් මේරි එලිසබත් නෞකාව ගැන තොතුරු රැස් කලමු මේක හරිම සිත්් අදගන්න ශ්‍රේෂ්‍රයක් කොට්සන් හෝම්ස්කීවේ වැදගත් පොත්කීපයකින් කරුණු සටහන් කර ගනිමිනි සමුද්‍ර පුරාවිද්‍යාවේ කරුණ එක්රැස් කරන කෙනෙකුට ඒක තමන්ගේ ජීවිතකාලය තුළදී කරලා නිමකරන්න බැරිතරම් මේ සත් සමුදර පුරාම ගිලුණු නැව් කොයිතරම් ඇත්ත ඒවායි වම ොයාගන්න පුළුවන් වෙලා තිබෙන නැව්ගණන ඉතාම ස්වල්පයයි. ඒවායේ සුම්බුම්වලින් කොයිතරම් දැනුම් සම්බාරයක් එකතු කරගන්න හැකිවේ විද. ඔබට මතක ඇති මීටි හෙතතිීමං මේකට අදාල් කාරණයක් කියලතියෙන බව. මොකක්ද. මටනම් මතක නෑ! මම කීවෙමි. ඇයි වොටසන් මං කිව්වේ මං අපරාධ පරීක්ෂණ විශේසස්ඥෙකු නෝනානම් මට තෝරාගන්න වෘත්ති කී්පයක්ම තිබන කියලා, රැසායනගේ විද්‍යාශ්නය නළුවෙක් සංගීතශනයක් සමුද්‍ර පුරා විද්‍යාශ්නයෙක්. මගේ මිත්‍රයාගේ සිත සම්පූර්ණයම වෙනත් පැත්තකට ඇදේයාම ගැන මගේ හිතේ ඇතිවුුණේ අපමන සංතෝෂයකි. තැංඟහුට නිදිමරමින් කල්පනා කිරීමට ගැටලු නොමැත. අපගේ විවේග දවස් ගතවේ ගයේ අපටද නොදැනෙන අයුරනිි. සෑමදිනකම උදේ ආහාරයට පෙර මුහුන්දේ පිහිනීමට යන අප ආපසවාාවේ උදේ දහයියට පමණය කුඩා අරුමෝසන් බඩු රැසක්ද එකතු කෙරගැනීමට අප අපට හැකිවී තිබුණේ. ග්‍රේට් ඇටලන්ටික් තානායමේ අරක් කැමියාගේ ආහාර ගැනද අපි සතුටට පත්වී සිටියමු. මේ අදර ලැංකස්ටර් පොලිසියේ පරීක්ෂක රොන්ටේලර්ටද මගේ මිත්‍රයාගේ පැමිණීම ගැන අසන්නට ලැබී තිබුණි බේකර්වේදයේ සුප්‍රකට Sheලකෝම්ස් මහතාගේ හපංකම් ගැන ඔහු හොඳින් දැන හිටියේය. ඒගෙනනං අපි උස්තුූතිවන්ත වවෙන්න ෝන දොස්තර ොටසන් මහත්්‍යයට ටේල පැවසුවේ අප හමුවෝ මුල් අවස්ථාවේදීමය ස්කොට ලන්ඩ ඩඩ එකේ ලෙස්ට්‍ර ටෝබිය ක්‍රික්සන්ලා අපට වඩා ජේෂට්‍රයෝ ස්ටැල්ලි හෝපස්කින් සුයි මමයි පොලි සභ්‍යාසි විද්‍යාලයේදී ගෙනගත්තය එකට. ටේලර් කියීය විත්ස්කි ක්‍රීඩා කිරීමේ රුසියකූ ඔහු ඉතා ප්‍රසන්න පුද්ගලයකු විය. අපි හේෂාම් ගම්මානයට පැමිණ ඇයවැනිදින්නේ අරබෙව්ති අපට මුහුණදීමට සිදුවයේ කිසිසේත් බලාපොරත්තුන වූ ආකාරයේ සිදුවීමකටය. මුොහුදේ කීමි දෙන්නගෙහින් අනතුරකට ලක්කුණු තරුණේ. බරපතල තුවාල ලබලා රෂ්ටන් මුහදුවෙල්ලෙ ඉන්නවා. දොස්තරමමාත්තයා ඉක්මැට් එක්කගෙන එන්න කිව්වා. තානායමට කඩාවැදිී පනිවරේදුන් තරුණයා වහම. ආපසු දිවගේය අපි තේකෝප්පයක් බීමටවත් පමානොවි වහා රෂ්ටන් මුහුදු වෙල්ල වෙත තිවගියමෝ. අනුදුරට පත්ව සිටිය අුරුදු විස්සක පමණ තරුණයකි මෝරකුගේ ප්‍රහාරයට ලක්ව ඔහු බරපතල තුවාල ලබා සිටියේය. ප්‍රතිකාරකොට ජීවිතය බේරාගත හැකි තත්වේ ඔහු නොසිටි බව දුට වහා මම තේරුම් ගත්තෙමි. අධිකලෙස ලේගලායාම නිසා ඔහු මියගොස් සිටියේය මා ඒ බව පවසූ විට එතන රැස්වසිටි කීපතිනෙක්ම හඩා වැලපීමට පටන්ගත්ත හෙක්ටරුයි මමයි හැමදාම කම දෙන්නේ ලොකු ගයිපරේළඟ. දෑත් ලෙයින්වසුනු නාන ඇඳුමින් සිටි තරුණේ කියය. වෙනදා විදිහටම අපි මුහුදු පතුලදිහා බලබලා දියඹට පීනාගෙන ගියා. මල්ලිගියේ මම ඉදිරියෙන්. මන්දැක්කා එකසැරේටම මට ඉහලින් කළුපාටි යෝද හෙවනල්ලක් ඉදිරියට ඇදිලයන හැටි. යෝද මාල්ුවෙක් කියලා මට හිතිලා සප්‍ර ගැනක් යන්න කලින් මට තේරුණා ඒ මෝරෙක් කියලා මල්ලිට අනතුරුවංගවන්න මට විධයක් තිබුණ නෑ ඌූ කටෑරගෙනම ඉදිරියට ගිහින් හෙක්ටර්ගේ කකුල කපාගෙන කඩාගෙන නොනවෙති පීනවා දෙයනේ මන්දැනගත්තා ඒ මල්ලිගේ අවසානෙ බව වතර ලේයින් වැහෙල ගියා මං බොහොමාමාරුවෙන් මල්ලිගේ අතකින් ඇදගෙන ගොඩට පීනුවා. යෝධමෝරා වඋගේ හනු දෙකේ තිවුණු දත්වලින් රුණයාගේ දකුණුකක්කුල කල්වා ප්‍රදේශයෙන් සපා කඩාගෙන ගොස් තිබුණේ. ප්‍රධාන රුදිරනාාලයකින් නොනවති ලේගලායාම නිසා මරණය ඉක්මනින් සිදුවන්නට ඇත. වහම පොලිසිය කැඳවීමට මම උපදෙස්තුන්නෙමි. එදා දවස අපකාටත් ඉතා සෝකජනක එකක් වූ බල අමුතුවෙන් කිවයුතු නැත. තවටිකින් අපිත් මේ මෝරට ගුතුරවෙන්න තිබුණනා ෝොට්සන් හෝම්ස් ීවේ අතිශය කම්පාවට පත්හඬනී. මුහදුබත්තුනු නැවේ දේවල් හොයන්න හිමදුනේ නැතුවට අපි හැමදාමත් පේෙනුවේ ඔය හරිිය නේද. මටමතිකයි තානායම් පාලකයක් කිව්වා යෝධ මෝරෙක් මුහන්දේ ගැවසෙනවා දීවරෙන් දැකළ තිබුණ කියලා. තැන් ඉස්සරහට මොන වේවිද කියන්න බෑ. මම කීවෙමි. ං අහලතියෙනවා මිනිස් ලේවල රහ බැලවාම මෝරු දිකටම මිනිස් ගොදුරු හොයාගෙන එෙනවා කියලා එයට පිළුතුරක් නොදොන් මගේ මිත්‍රයා හිස්බැල්මින් බලා සිටියේය මලසිරුර මුත ශරීරාගාරයට ගෙනයාමට උපදෙස්තී ඇති රෝන්ටේලර් අප දැකීමට ග්‍රට් ඇටිලන්ටික් තානායම වෙත පැමිණියය මට දැනගන්න ලැබුණා ඔවුන් මුලිම පනිවිඩේ දුන්නේ දොස්තර ොට්සන් මහත්තයාට කියලා ටේලර් කියය. හ ඒක ඇත්ත මම කීවෙමි මංයනකුට ඒ ලන්ධාරියයා මිය ගිහින්. ඔහොම අනතුරක් ගොඩපිමේදී උනාානම් ලේගලායම නවත්තලා ජීවිතේ බේරගන්න තිබනාා නමුත් හැතැක්ම තුංකාලක් දුරෙ ඉඳන් ඒ තරුණාව මුහුදේ ඇදගෙන එන්න සෑහෙන වෙලාවක් ගත්තවෙන්න ඇති මනුස්සේකුගේ කකුලක් කඩාගෙන යනතරම් ලොකු මෝරු වෙරල කිට්ටුව ගැවසෙන බව හන්නත් පුදුමයි පුදුම වෙන්න දෙයක් නෑවෝට්සන් මහත්තයා ටේල කියය. මස හයකට කලින් ඩෙවන්වල ඩාටමත්වෙෙරලේ මන්දැක්කා මූදේනාන්නගේ කාන්තාවකගේ අත උරහිසලඟෙන් කඩාගෙනගිය අවස්ථාවක් ඒ ටයිග ශ්‍යාක් වර්ගේ මෝරෙක්ලු මෝත් එහෙමෙ එකෙක් වෙන්න ඇතිේ මේ මිනිීමරු සතා දිගටම මේ පැත්ත ගැවසන ගත්තොත් මහා භයනක තත්වයකටයි මුහුණ දෙන්න වෙන්නේ එහෙම නේද හෝම් සැසීය මේක පුදුමාකාර භයානක තත්වයක් ටේල එකඟ විය එක පාරක් මිනි කෑවම ඌ නිකංගන්නෙ නෑ තවත් කේදනෙක් ගොදුරු කරගනිවීද කියල කියන්න බෑ. හැබැයි මං හිතන්නෙ නෑ මේ පැත්තෙ මිනිස්සු ඌට පණපිටින් ඉන්න ඉඩාරීවි කියලා. මුළු ගම්මම කෝපවෙලයි ඉන්නේ. එයාල ජීවත්වවෙන්නේ මුහුද නිසා. මිනිකණ මෝරා ගැවසන නිසා දීවර කාර්මාන්තයවත් කරගන්න බැරිවෙනවා. මං අහගෙන කියනවා, ඌට ඇමක් හැටියට බැටළුවෙක් දාලා කොහොම හරි ඌව මරාදාන්න ඕනි කියලා. ඇද හවස්වෙන කොටම ඒ වැඩේ පටන්ගනීවිී. පසූදෞදයාපි යලිත්තතනට ගියමු ගර් පර්ුවත කීපයක් අතර යකඩ කම්බිහා යකට කූරු යොදා සකස්කළ උගුලකට මෝරාගෙන්වා ගැනීමට ඔහු උත්සාහ ධරමින් සිටියහ. කලින්දිනේ ඇමක් ලෙසයදූ බැටලවා මෝරවිසින් ගොදුරු කරගෙන තිබූ බැවින් මේ උපාය සාර්ථකවයයි ඕුන්. විශ්වාස කළහ එක සරයක් බඩපිරන්න රසට කෑම ලැබුණු තැනකට ආයමත්තනේක ඕනම මාළුවකුගේ පුරුද්ද. තරුණේන්ට උදෞකරමින් සිටි වැඩිහිටි දීවරේ කියය. මුොහු දේ පිහිනීමට යාම අත්හැර දමා අපි පුවත්පත්තා පොත්පත් කියවීමට පටන්ගත්තෙමු. තරුණෑ අනතුරට ලක්වී මියගයේ දහට වැනිදාය. විසිවෙනිදා දවල් එට පමණ ආරංචියක්‍රගත් කොළු ගැටේ තානායම් වෙත දිවාආවේය. මිනිකනමෝරා හෝනා මහත්තලට එන්න කීවයික කොළුවා වේගේෙන්ම අපහු දිවගියය. ඉක්මැනීම හැඳ පැල දෙගෙන හෝම් සහමම රෂ්ටන් දීවරගම්මානේ වෙරලවෙත ගියමු. විශාලසෙනගක්කෙහි රැස්වී සිටියහ දින දෙකත්තිස්සේරයදවල් නොබලා ඕු්‍යදූ උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණි. තම ඥාතියා මරාදැබීම ගැන කෝපට පත් ගම්වාසින් අප යනවිටත් මෝරාට මරනීය දණඩනේ දී අවසානය. හෙක්ට එවැන්ස්ගේ කඩාගත් කකුල ඉවතට ගැන ය දෙව්මදුරු සුසාන්න භූමිය භූමදානය කිරීම ඕවුන්ගේ අරමුණ විය. මේ වනවිට මෝරා ගිලදැමූ කකුල ජීර්ණයවී අවසන්විය යුතුයි මම විශ්වාස කළමි. තවත් කෙනෙකු ඒ බව පැවසුවත් මියගේ එවැන්ස්ගේ මිතුරෝ තිදනේ තියුණු පිහිවලින් මෝරාගේ බඩ පැලීමට උත්සාහ කළහ. ඒ යුත්තා දෘෂ්කර කටයුත්තක්කුවත් අන්තිමේදී සාර්ථක විය. කෞුරුත් මෝරාගේ ආමාංශය දැකීමට බලාපොරොත්තු වූ වේ එවැන්ස්ගේ කකුලේ සුම්බුම් පමණි. එහෙත් එය සෑහෙන තරම් හොඳ තත්ත්වෙන් ආරක්ෂාවී තිබුණි. ඊට අමතරව තවත්තයක් දු්ඩු අපිකවුරුත් විමතියට පත්වීමෝ. මිනිමෝර කලින්ගිල දමමු මිනිස්සත්ද උගේ ආමාංශය තුළවිය දෙයෝ සාක්ක මූ තවත්මනුස්සෙක් මරලා වගේ එතනට පැමිණ සිටි පොලිස් බටය කියීය මේ ගැන අපි වහාම ටේලර් මහත්තයට දන්වෙලා යවන්න ඕන. මෝරාගේ ආමාංශය තුළින් එලියට ගත් මිනිස් සත පරීක්ෂා කරල පලන මෙන් මම හෝම්ස්ගෙන් ඉල්ලා සිටියමි. ඒෙත් පොලිස් පරීක්ෂක ටේලර්කය අවසරේ නොමැතිව එසේකිරීම නොසුදුසු බව මගේ මිත්‍රයා මගේ කණට කර පැවසුවය. ැයක් පමණ බලා සිටි අපි ආපසුත් තානායම වෙතේ යාමට තීරණය කළෙමු. පොලිස්පරික්ෂ්‍යික රොන් ටේලර එතනට ලඟාහූයේ ඒ මහොත්දේදීය. ශලකෝම්ස් මහත්්‍යයා ඔබටත් රාජකාරයක් පැවරිලා වගේ නේද. තේල ඇසීය. වෙනත් කිසිම කෙනෙක් මෝරිකුට ගොතුරුණු බවක් මටනම් අහන ලැබුනෙනෑ. සමාරවිට වෙනත් අසල්වැසි තීවර ගමකින්ද දන්නනෑ හෝම්ස්කීය මූ වෙරලතීරයේ දිගටම දඩයි මේ එදෙනම ඇති. දැඟිතින් මේ අත්තට පස්්චාත් මරණපරීක්ෂණයක් පවත්වන්නේ නැත. මම ඇසීම. මත් ඔය ප්‍රශ්්‍රයමයි දොස්තර මහත්තයාගේෙන් නහන්න හැදුවේ. ටේලකීය. මෙතන මලසිරුරක් නැති නිසා පස්්චාත් මන්නපරීක්ෂණයක් ෝ ඉන්වෙක්ස්ට විභාගයක් පවත්වන්න බැරිවේවි. එහෙම නේද. ඔහ! ඒක හරි හෝම්ස් කියීය. මෝරා මේ අත කඩාගෙන ගියාට කෞද දන්නේ, ක අයිතිකාරයා ජීවතුන් අතර ඉන්න අද කියලා. මංහිතන්න නෑ මේක ඔබකිව්වර මාස හයිකට කලින් ඩිවෝන්වල ඩර්ට්මන් වෙරලේති මෝරෙක් කඩාගත්තා අත්ත කියලා. ඕහ! ඒකනම් වෙන්න බෑ ටේලකීය. කොහොමුණත් මේක අපි ලැංකැස්ටර් රෝහලේ මුතසරීරාගාරය වෙත රැගෙනයා යුත්තුයි. මේ ගැන පරිච්චා කරලා බලන්න කියලා මංඔබට නිලවශයෙන් අයුතුුම් කරනවා. පොලිස් නිලධාරියක් කළ ඉල්ලීමට එකඟ වූයෙන් අපි දෙදෙන ආපසු තානායම් වෙත පැමිණ සූදානම් වේ කුලියරියකින් ලැංකස්ටර් බලා පිටත් වූයමුෝ. මේක කාන්තාවකගේ අතක් බව පැදිලිව කියන්න පුලුවනි. හෝම්ස් කීවක් කිරිගරුන්ඩ මේසේමත තිබූ එහි ආවරණය ඉවත්කළ විගසමය. ඒ බව අපටද පහසුවෙන් දැකගැනීමට හැකිවිය. වීළඟට හෝම්ස් ප්‍රබල විදුළි පහනක් ලංකරගෙන සිය උත්තලකාචේද ආධාර කරගෙන, මිනිස් හස්තය සසිියුම්ලෙස පරික්ෂා කළේය. උරහිස ප්‍රදේශයෙන් කපාාවෙන්කරගත් අතක්කූ එය මෝරාගේ ආමාංශික යුෂනිසා මදක් තුර්වර්ණවී ඉදිමී තිබුණේ. ටේප්ටි අතටගත් හෝම්ස් එහි වැලමිටේ සිට මැඳෑගිල්ලේ තුඩදක්වා තිගමැන සටහන්කරගත්තේය. ඇංගිලිවල දිග සහ වැළමිට අස්සලින් අතේ වට ප්‍රමාණය මැනබැලූ ඔහු මීළඟට අවධානයොමු කළේ ඇගිලි තුඩු වෙතය. සෑම ඇගිල්ලකම ඇංගි තුඩු නියපතුවා අත්ල කාචයෙන් පරීක්ෂා කර බැලීිය. අවසන් වශයෙන් මැනික්කටුව ප්‍රදේශයේද සෝදිසි කළේය. මේ පරීක්ෂාවන් සඳහා පෑකට වැඩිකාලයක් ගත කළ මගේ මිත්‍රයා අන්තිමේදී සටහන්පොතේ ලියාගත්තේ පිරික්ෂා බලමින් ගණනේ කිරීමකි එදුණු බැව් මම දුටවෙමි. මගේ මත්තකේ නිවරති නම් මෝරා හෙක්ට එවන්ස්ගේ කකුලකඩාගෙන ගිලදැම් මේේ පෙරේදා. ඒ කියන්නේ දහයට වැනිදා. එහමනේද හෝම් සැසීය. ඕ! මෝරා ගිලදමූ ගොදුර උගේ ආමාංශික යුෂවලින් ජීරණය වෙන්නේ ඉතාම හෙමින් හෝම්ස්කීය ඊය කියෝකු පොතකිෙනුයි මට ඒ කරන දැනගන්න ලැබුණේ. එවැන්ස්ගේ කකුලට වඩා මේ අත්තට මෝරාගේ ආන්ත්‍රේක යුෂවලින් හානි පැමිනිලා මොකද්දටේලා ඒකින් අපට ගන්න පුළුවන් නිගමනය. මෝර මේ කාන්තාත කඩාගෙන තියෙන්නේ එවස්ගේ කකුල සපාකන්න කලින් ටේල ඇසේය විශිෂ්ටයි මහත්තයා හෝම්ස් කියය. ඔබ ඉතාම නිවරතිී. බොහොම වෙලාවට මේ අත්ත ගිලදමන් ඇත්තේ දාහත්වනිදා වෙන්න පුළුවනේ. අනික්කරුණ තමයි අර මිනිීමමස් රසබැලූ මෝඩෙක් තවත්වරක් මිනීමස් සොයාගෙනෙනවා කියනගතාව ඇත්තක් නම්. ඕහු මහත්තයා. මේ අත ගිලදමලා ඒේ රැසට ඒවන්ස්ගේකක්කුල කඩාගත්තා කියලා හිතන්න පුළුවන් ඒහම නේද හෝම් සැසීය ඕ! ඔබ කියනදේ ඇත්ත ටේල කියීය එවුනත් හෝම් ස්මාත්්‍යයා අතක් අහිමිය වූ හෝ මූදේගලුණු කාන්තාවක් ගැන තවමත් ඒ කියන්නේ පසුගිය සති දෙක තුනඇතුළත අහන්න ලැබුණ නෑ. ඔබේකත්තාව නිවැරදි වෙන්න පුළුවනි හෝම්ස්කීය නමුත් මේ අත කඩාගත් කාන්තාව මෝරාට ගොදුරුවණේ මොකෑම් බොක් හේදීමද කියන කරුණ අපි දන්නෙ නෑ. මේ බටහිරවෙරල්ල තීරයාවට කොහේදීහරි ඒක සිදුවනාවෙන්න පුළුවනි. හෝම්ස් මහත්්‍යයා! ටේලකීය. එහෙමනං මේ බටහිර මුහුදුු තීරයේ දිගට සෑම පොලිසස්ථානයකට මේ ගැන දන්වලා විදුළු පූතක්කයවන්න මං උපදෙස් දෙන්නම්. මූදේ නන්නගිහින් අතුරුදහන්න වුණු හෝ අතක් අහිම වුණු කාන්තාවක් ගැන තොරතුරු ඇත්නම් අපට දන්වන්න කියන්නම්. ටු දේවේදේ ඒතුරොත්තුරුසිියල්ලම ලැබේවේ ඒක බොහොම නැනවත් පියවරක් හෝම්ස් කියීය නමුත් පරීක්ෂණනුවනම් කියවෙන්නේ වෙනත් දෙයක් ඇගේ ඇත්ත සිරුරෙංවෙන් වෙලා තියෙන්නේ මෝරෙකු හපා කෑමෙන්වත් කඩාගැනීමෙන්වත් නොවේ මෝරායේ ගිලදමා තිබෙන බවනම් ඇත්තයි හපා කෑවනැත්තං කොහොමද ගිලදැම්න්නේ අත්ත වෙංවෙලා තියෙන්නේ මූහත් පිහියකින් කළ කැපීමකින් දෙවියනේ ට කියවෙනි ඇය පනපිටිං සිටිීත්තිී එහෙම දෙයක් කලේ කොහොමද. නෑවොටසන් හෝම්ස් කියීය. මංහිතන්නේ ඒ කරන්නැත්තේ ඇගේ අවසන් හුස්ම පිටවනාට පස්සේ. හෝම්ස් කිය ඇත්තිී හුගේ මූහුණට නැගුණේ වැරෑරුම් පෙනුමක් බව මම දුට්ටුවේමේ. ඇගේ උරහිසේ මාංශපේෂි හැමේකක්ම තියවුණු පිහයකින් රවමට කපලා මගේ මිත්‍රයක් කීවේ ඒ දෙෙසට ඇගිල්ල දිගු කරමින්නේ. උරහිස් සන්දිවට ඇති පටක පවා මහත් පිියෙන් කපා තිබෙන බව ඉරී නොමැති බව ඔබට පෙනේඩී. කාටද එහෙම දෙයක් කරන්න ඕමනා වුණේ ටේලෑසීය. එහමනං හෝම්ස් මහත්්‍ය මේක මිනීමරුමකට සම්බන්ධද. මං හිතනව ටේල ඒ සිද්‍යය විස්තර කළ හැකි නිවරදිම වචනය ඔබ පාවිච්චි කරලා කියලා. තියවුණු දැතිරෝධයක් සහිත ලීරන්න අන්ත්‍රයක් වැනි අන්ත්‍රේකට හසුවී හදිසි අනතුරකින් මෙහෙම දෙයක් සිද වී නැත්තම්. මේ අත පරීක්ෂා කරලා, ොද හොම්ස් මහත්තයා ඔබ හොයාගත් තනෙක් කරනු ඕ! මං ඒ ගැන ඔබට කියන්නම් හෝම්ස්කීය මම් බොහොම කාලෙකට පෙර මගේමිත්‍ර දොස්ත්‍ර හොට්සන්ට කියා තියෙන දෙයක් තමයි පුද්ගලයකුගේ අත්වලින් ඔහු පිළිබඳ කරුණු රාශ්ියක් හෙළිදන බව මේක විශේෂයෙන්ම අදාළවෙන්නේ පිරිමේකුට මේසන් වැඩකරන්නෙකුගේ ඇංගිලිවල ස්වභාවය මුද්‍රණ කර්මාන්තයේ ඒ දෙන්නෙකුගේ ඇංගිලිවලට වඩා වෙනස නිතරම කතුරහා දැලිපියහයේ භාවිත්තා කරන කරණවෑමියකුගේ ඇගිලි හා අත්ල වෙනස් ලෙදිකපන ටේලර් කෙනෙකුට වඩා පරමිටියක් කොසවා අකඩ තලන කම්කරුවකුගේ අත ටෙනිස් ක්‍රීඩ කියකුගේ හෝ ධන්ත වෛද්‍යවරයකුගේ අතින් වෙංකර හඳුනාගැනීමේ ලක්‍ෂණ තියෙනවා. මං ඒ ගැනකුඩා පොත්පිංචක් ලීල තියෙනවා රැකියාවල නොයදෙන කාන්තාවකගේ අතක්ගත්තාම අපි අම්මාකාරයක ගැටලුවයට මුහුණ දෙනවා. මුත්මට පැදිලිවම කියන්න පුළුවනිේ මෑය බරවැඩ කරන්නේක හෝ කම්කරු ස්ත්‍රියක නොවන බව. මුළුතැන්ගේ සේවිකාවක නොවේ ගෘහ සේවිකාවක්වත් නොවෙයි සෑහෙන තරම් වත් පොහොසත්කම් ඇති තැනැත්තියක්. මේ යන විට ඇඳහිටියේ රතු පැහැටි ඇඳුමක්. බොහොම වෙලාවට ඇය රෙදි හෝ සෙල්ලම් බඩු පින්තාරු කරන තැනක හෝ මුද්්‍රනාලයක රැකියාව කරාවෙන්න පුළුවනේ. ඔබ කෝමද හෝම්ස් මේ වගේ දේවල් කියන්නේ. මම ඇසීමි. ඒවා තේරුම් ගැනීමට ඒ තරං අමාරුණේ නෑෝොත්සන් ඇය බරෝසවා වැඩකරන්නේක නෝනු බව කීම හරි පහසුයි ඒමකද ඇගේ අතේ මස්පිඩු වර්තනය වෙලා නෑ මුළුතැන්ගේ සේවිකාවගේ ඇගිලි තුඩුවල නිතර එලවලු අදිය කැපීමේදී ඇතිවන කැපීන් ලකුණු බොහොමියයක් දක් ඉන්න ලබෙනවා නමුත් මෑගේ ඇත්තේ තිබුණේ එවැනි එක් ලකුණක් පමණයි ෘහස සේවිකාවන්ගේ ඇගිලි පුරුක් දෙක හෝ තුනම සමහුගක් රලුයි. ඊට හේතුවඕනට නිතර කරන්නට සිදුවන එෙදි සේදීමෙන් කටයුතුහා උද්‍යානය වැට. ඒවා එකක්වත් මෑගේ අතේ නෑ ඇ ඇඳ හිටේ රතුගෞුමක් බවස්තීරයි. ඒමකද අත්ත උරහිසිෙන් කපාවෙන්කරති ගෞමතේ ඉතා කුඩා කැබැල්ලක් කැපේ වෙන්වි ලේසමග තදින් සමට ඇලි තිබෙනවා. ඒ නිල්හා කහයිරි මෝස්තර ඇති තද රතුපාට ගෞමක් දියයුතුයි ඇය සෑහෙන තරම් වත් පොහොසත්කම් මැති එකියක බව කම අමාරු නෑ. ඒමකද ඇගේ නියපතුවල ආලේප කර තිබෙන නියසායම් පැරීසියෙන් ගෙන්වන ඉතා හොඳවර්ගේ ඒවා අනක ඇය කලක්තිස්සේ ඇගිලි දෙකක මුදු දෙකක් පැළඳ සිටි බවට ලකුණු ඉතිරිව තිබෙනවා මේවා මගුල්මුදු නැත්තම් රුණියන් අලංකාරය සඳහා පලදින ඒවාද කියා මට හරියටම කියන්න බෑ. කෙසේ වෙතත් ඒවා බලයෙන් ගලවා ගත් පවට ශාක්ෂි තියෙනවා. ඒ ඇගිලිවල හම පලුද වී ගැලවී ගහින්. කාරණා දෙකක් නිසා ඒ මුද වෙන්කලා කියලා අපට හිතන්න පුළුවනි. එකක්කේ මුදුවල දියමන්තිවැනි වටිනා මැනිික් තිබන නම් ඒවා සොරකංකර ගැනීමට. එහමනත්තම් මොනක්‍රමයකින් හෝ අත කාට්ටහරි අහෝනොත් අඳුනා ගැනීම වලක්වන්න ඇගල රැකියාව ගැන ඔබකිව්වෙ කොහොමද පොලිස් නිලධාරියා ඇසුවේය ඇගේ නියපොත්ත යට සමට සම්බන්ධ වන තැන කළුපාට ද්‍රව්වයක් තිබෙනවා හෝම්ස්කීය ඒක සායම් හෝ තීන්ත වර්ගයක් මෙම කළුපාට තීන්ත සෙල්ලම් බඩු හෝ රෙදිසායම් කිරීමට යොදාගත් තීන්තවිය හැකි නමුත්ඒේ මුද්‍රණ තීන්තදි කියලා මගේ හිත්තේ සැකයක් ඇති වෙනවා මෝරාගේ ආමාංශික යුස සමඟ එහි ප්‍රති්‍යාවක් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ැන හරියට යමක් කීම අමාරුයි. හෝම්ස් මහත්තයා ටේලකීය ඔබ කියව් හැම දෙයක්ම හරි කියමුකෝ ඔබ කියන හැටට ඇය මරලා අතක්කපලා ඇයි කවුරු හරි ඒක මුහුඳට විසිකළේ කෝවැගේ ශරීරය අනිෙක් කොටස්. මෝරාගේ බඩේ ඒවා නොතිබුණේ ඇයි. හේෂාම් රෂ්ටන් වැැල්මත් මුහුදු තීරේම වැඩිහිටියන්න හා තරුණයෙන් පස් කියියදිනවල නිතර ගැවසුනාා කෝඇගේ සිරුරේ අනෙක් කොටස්. ඇයි ඒවා මුහුදුර අල සමඟ ගොඩට ආවෙ නැත්තේ. ඒකට හේතුව නිශ්චිතවම කීම අමාරුයිටේලර් හෝමම්ස් කියීය එක් හේතුවක් නම් ඒ මුහදුර ඇල්ල සමඟ දියම්ඹට ගස්සාගෙන ගියා වෙන්න පුළුවනි. එහෙමනන් වෙනත් පලාාතකට කොඩගහන්න ඇති. භාගවෙලාවට සමහර කොටස් මුහදු පත්ලට කිදාා බහින්න ඇති. එහමනැත්තන් තවත්? මාලුන් විසින් ආහාරයට ගන්න ඇති. ඒක් විකල්පයක්. ඒක එහෙම් වෙන්නේ අපරාධකාරයා සිරුරේ කැවලි මූන්දට දැම්මනම්. නමුත් තවත්දේවල් වෙන්න පුළුවනිේ. ඒ මොනවද. අපි හිතමු මේ අපරාධකාරයක් ශරීරේ කොටස් රට්ටේ විධ ප්‍රදේශවලට ගිහින්දැම්ම කියලා. හෝම්ස්කීය අපරධකරුවන් මීට පෙර එහමදේවල් කරලා තියෙනවා. එහෙම කලානම් සිරුරේ අනෙක් කොටස් අපට හේෂාමවටින් හමුවෙන්න නෑ. ඒවරටේ විධ පලත්තුලින් හමුණු බව වාර්තා ලැබනිතුරු බලාගෙනඉන්න වෙනවා තවත් දෙයක් වෙන්න පුළුවනි. අපරාධකරුවා මලසිරුර පිටින්ම යකට පෙට්ියක් තුළර දමලා ඒක උඩට මතුනොවන්න ඒක ඇතුළට බරට ගල්දමලා මූදට දැම්මා නම් මූදේ ගැඹුරු හරිියකට ඒක දැම්මනම් ඒ හොයාගැනීම මාර වේවි. හොඳයි අපි හෙමුණා කියල කියමු. ටේල කියය. කියන විදිහයට පෙට්ියක් ඇතුලට දමලා බරක්දමලා මුොහුඳ පත්ලට දැම්මා. ඉතිං කොහොමද මෝරාටික් ගත්තාක් කහෝනේ. මොහොද පතුලේ පෙට්ටිය විුෘත වෙලාද. එහම වෙන්නත් පුළුවනේ. නමුත් මංහිතන්නේ වෙනත් දෙයක් හෝමම්ස් තවදුරටත් පැහැදිලි කළේය. මංයගේ අත්තේ හෑම තැනක්ම ඉතා ශෝක්ෂමලෙස පරීක්ෂා කලාා මැනික් කටුව ප්‍රදේශය කම්බයකින් ගැටගහලා තිබුණු බවට සලකුණු පැහැදිලිවම පෙනවා. අතරෝරා ගනිමින් අතේ අනෙක් කොටස් ඉදිමීමට ලක්වෙත්ති කම්බේ තදෙන් ගැටගසා තිබූ හරි පමණක් එසේ නොවී ඉතිරු වෙලා තියෙනවා. ඊළඟට මෝරා උගේ දත්වලින් අල්ලා අතා අදිත්තිී කම්බේ ගැලවී ගිහින්. එතකොට ඔබ හිතන්නේ මන් නිගමනය කරන්නේ මේකයි ටේලර් හෝම්ස්කීය අපරාධකරවා මුළු සිරුරම පෙට්ටියකට දමන්න උත්සාහ කරන්න ඇති නමුත් පෙට්ටිය පිරීගියාම හුට ඒ ඇත පමණක් ඇතුලට දැමීමට අපහසුවවෙන්න ඇති ඔහු මොකද කරන්නේ ඔහු ඒක කබයකින් ගලකට ගැටගසන්න ඇති භාග වෙලාවට ඒ පෙට්ටියේම කොක්කකට ගැටගැසවා වෙන්න පුළුවනි. හෝම්ස් මහත්්‍යයා මේ සන්බන්ධයෙන් මොකක්ද දැන් මංගතයුතු පියවර පොලිස් නිලධාරියා විමසුවේය අනෙක් විකල්ප ගැන මුහොතකට අමතක කරලා මුදු පතුළ බලන්න කිමුදුන් කාරයන් යාවනක නුවනට හුරේ. ෝ පසුවේය ඒ අතරේ විමසිල්ලෙන් ඉන්න වෙනත් පලාාත්තලින් මොනවාහරි සොයා ගැනීම් කරනවද කියලා. මට නිකමට හිතනවා මේ අපරාධකාරයා මීට කලින් මේ පලාත්තටැවිත් තියෙන කෙනෙක් කියලා. මහදේ ගැඹුරු බව එහෙම තැනකර ආත්‍රා කරන්න පහසුවෙන් බෝට්ටුවක් ලබාගන්න ඇති හැකියාව ඔහු දැනගෙන ඉන්න ඇති. ගල් පරයාාවට මුහන්දේ කමිදේ මුහුදුු පත්ල පරීක්ෂාකිරීම සඳහා අලති කිමිදුන්කරුවන් සොයා ගැනීමට රොන්ටේලර් දැඩි උත්සාහයක් දැරුවේය එහෙත් මෝර ප්‍රහාරෙන් එව ස්ථරුණයා මරමුවඩ පත්වීම ගැන කාගේෙත් සිත්තුොල තිබුණේ කැළඹීමකි මෝරා අසුවත් තවත් මෝරු න්නැතැයි සැකේ නිසා මුහදට බැසීමට කවුරුත් දැක්කූවේ ශකිතේකි එය අනුව ලන්ඩන්නඟරෙන් පොලිස් කිමිදුන්කරුවන් ගැවීමට රොන්ටේලර් තීරණය කළේය. ල කෝස් මහතාගේ පදෙස් පරිදි අනුවෙන් සඳහන් කර ඔහු යවූ විදුලි පෝතට ස්කොට්ලඩාඩ්හි පොලීසියන් ඉක්මන් ප්‍රතිචාර ලැබුණේ. පොලිස් කෙමිදුම්කරුවෝ තිදනෙක් එදා රාත්‍රී තැපල් දුම්රියෙන් මොකැබ්්‍යතු ළඟා වූහ. නවීන කිමදුම් උපකරණවලින් සන්නද්ධව සිටියඔවන් මොහුදේ කිමදෙන ආකාරය නැරබීමට විශාලපිරිසක් වෙරලේ රැස්වී සිටියහ. හෝම් සහමම උදේ ආහාරයෙන් පසු ඒ දෙෙසට පානැගුවමි. දවල් වෙද්දී තිබූ දැඩි උණුසුම නිසා වෙරලේ හැඳී සිීත්තිීම අපහසු බව පෙනුණි. දීවරේකුගෙන් කුලියට ගන්නා ලද බෝට්ටු දෙක කිමිදුම් කරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවු නසලෙන් යාත්‍රා කෙරුණි. දවල් එක පමණවනතුරු දිගටම කිමදුුණු ඔහු සාර්ථක ප්‍රතිඵල නොළබා ගොඩට පැමිණියහ. දවල් ආහාරේගෙන පෑ දෙක පමණ විවේකයකින් පසු කිමිදුම් කටයුතු යළිත් ඇැරඹෙන බව අපට අසන්නට ලැබුණේ. දිවා ආහාරයට තානායමට පැමිණි අපි අවස හතරට යළිත් වෙරලට ගියමු. කිමිදුන්කරුවන් මෙවර සෝදිසිකලේ රෂ්ටන්වලට යාබද ගම්මානය වූ බැල්මත්හී මුහුදුු තීරයයි. ඉර බැසයාමට ආසන්න වෙද්දී කිමිදුන්කරුවන් නංවාගත් බෝට්ටු ගොඩට එන බව දක්නට ලැබුණ. මහදුවැල්ලට ලංවෙද්දී. ඔවන්ගේ උත්සාහෙ සාර්ථකූ බවට කිමිදුන්කරුවෝ සංඥා කළහ. බෝට්ටුවෝ ගොඩට ඇදගත් වහාම එහි තිබූ කොළපැහැති විශාල ට්‍රංගපෙට්ියයක් අපි දුටුවමු. මේක තිබුණේ බඹ තුනක් විතර ගැඹුරේ එක් කිමිදුම්කරුවෙක් පරොන් ටේලර් රමතා කීය. බොහොමදුරට වැලිවලින් වැහිල වගේ තිබුණේ. මාලු රංචු උගක් කේහරිය කැරකුණා. කහපාට කම්බය, ැල්ලෙෙන්ඉහලට මතු වෙලා තිබුණා ඒක නොවන්න අපට පෙට්ටිය මඟෑරෙනවා මේක මුහුදු පතුලට ගිල්වන්න ඒ කම්බයෙන් ලොකු ගලක් ගැටගහල තිබුණා අපි ඒ කම්බේකප්පලයි මේක ගොඩට ගත්තේ කහපැහැති කම්බේග කැබලි තවමත් ්‍රංපෙට්ටියේ දෙපැත්තේ වූ කොකුවල ඉතිරිව තිබුණි පෙට්ටිය පියන මතයි ඒයාරේ නමින් අකුරතුනක් පින්තාරු කොට තිබූ අතර එහි මුලින් තිබූ පැහය කොල බවද අපිතුටුවමු තැන්තැන් මලකඩ බැඳී තිබූ මෙහි අගුල හොඳින් වසා ලොකු යකඩි බෙකු දමා යතුරුලා තිබුණි හෝම්ස් මහත්්‍යයා ටේල කියය අපට හොයාගන්න කියලා ඔබ කිීව්වේ මේකද කිසිම සැකයක්නෑ මේක තමයි හෝම්ස් ීවේ ඉතිරිවතිබූ කබ කැබැල්ල පරික්ෂා කිරීමට තප්පර කීපයක් ගත කළ පසුවය ඔබ බලාපොරොත්තු වෙන්නේ මේක මෙතනදී විවෘත්ත කරන්නද මං යෝජනා කරනවා ඒ කටයුත්ත සඳහා අපි මේක පොලිස් ස්ථානයට ගෙනියමු කියලා. හෝම්ස්ගේ යෝජනාව රැස්ව සිටියයිගේ සතුටට හේතුූයේ නැත. පොලිස් නිලධාරියයාගේ උපදෙස්පිට කුලීරයක් හැඳවන ලදේ. හෝම්ස් වමහත්්‍යයා. ඔබට හිතෙන්නේ නැත මේක කෙලිම්ම මුත ශරීරාගාරයටම ගෙනගියොත් හොඳයි කියලා. පොලිස් නිලධාරයා විමසුවයේ ඒවන විටත් ට්‍රංග පෙට්ටිය වෙතින් නැගුණු දුර්ගන්ධේ නිසා. මැසන්රක් ඒදෙසට ඇදීයා බැවිනිි ටේල මහත්්‍යයා හෝම්ස්කීය කළයුතු සුදුසුමදේ ඒයයි. ඔබ මේකත් අරගෙන යන්න අපි තානායමට ගිහින් ඇඳුම් මාරුකරගෙන එන්නම් තවත් කරුණක් තියෙනවා ඔබට මතක් කරන්න. මේගැන කිසිම දෙයක් පුවත් පත්වල පලවෙන්නේ ඉදතියන්නන්නේ පා. ඒක අපේ ඉදිරි පරේක්ෂණ කටයුතුවලට බාධාවක් දේවී. හොඳමයි මහත්්‍යයා ට්‍රංකපෙට්ටිය පටවාගෙන ොලිස්නිලධරීෙන් පිටත්ව ගිය පසු අපි ආපසු තානායම් වෙත පැමිණියමු මේවන විට රෑබෝවී තිබුණ තවත් පැයි භාගයක් ප්‍රමාදවිය හැකිනම් අපට රාත්‍රිය ආහරල් ලබාදිය හැකිබව තානායම්කරු කියීය ඔපට ස්තුූතියි මහත්තය හෝම්ස්කීවේ මාධෙස බලා හිගි කරමිනි අපි මේ ලැංකැස්ටර් වෙතෙ යන්නේ ශීරයක් පරික්ෂා කරන්න රෑ කෑමකාලා ඒකට යනවද නැත්තන් ගිහිංහවිත් කනවද කියනක මට කොහොමටවත් හිතාගන්න බෑ. මටනම් හිතෙන්නේ අපි අදරෑ කෑමගැන අමතක කරලා හෙට උදේ කෑමගැනහිතුවොත් හොඳයි කියලා තානායම් පාලකවරයා පුதுමேன்මෙන් බලා සිටියද අපි குලීரத்துකාල වෙත කියමු වැடிි පමාවකින් තුොරව ලංකැස්ටර් රෝහලේ මුත ශරීරාගාරය වෙත යාමට අපට හැකිවිය. අතුෘු කඩා පෙට්ිය විවෘක්ත කරන්න ලදී ඒ ඇතුළත තිබුණේ කිසිසේත් ප්‍රසන්න දසුනක් නොවේ මුදුුවතරද ඇතුළට කාන්ද වී තිබීම නිසා තත්ත් තවත් නරකත්තට හැරී තිබුණේ අප බලාපරොත් වූ අයුරින්ම එහි තිබුණේ කොටස්වලට වංකල කාන්තාම අලසිරුරකි කකුල් දෙක අත්හා කඳ වෙන්වෙන් වශයෙන් නොත්තා තිබුණේ ඒ සඳහා පාවිච්චිකර තිබුණේ විශාල කඩදාසි හා ප්‍රදි කැපිලි කීපේකි ලයින් පෙගුණු ඒවා දුර්වර්ණවී තිබුණේ. මා ශල්ල වෛත්‍යවරයක වුවත් යුදපිමේ අත්දැකීම් මැතත් සංවේදී පුද්ගලයේක්වේීමි. පාශ්චාත් මරණ පරීක්ෂණවලද යදී ඇත්තෙමි. එහත් ්‍රංකපෙට්ටිය තුළ තිබූදේ මට බැලීමට අපහසු බිහිසුණු දසුනකි. මලසිරුර මේ වන විටත් නරක්වීමට පටන්ගෙන තිබුණු නිසා නින් නිකුත්තුූයේ දැඩි දදුර්ගන්දයෙකි. තව රාජිකාරී කටයුතු කිරීම සඳහා පොලිස් සල්ලවෛත්‍යවරයා එහි පැමිණියේය. හෝම් සොහු සමග කතා බාස්කරන අතරේ මම මුත ශරීරාගාරයෙන් එළියට පැමිණේණි. හෝම් සිතනින් එළියටේමට පෑකට වැඩිකාලයක් ඇතවිය වටසන් ඔබ මාවක්කංාාවේ හොඳ විවේක්කයක් ගන්න කියල නේද. ඔහු ඇසීය. විේකයක් ගන්න නම් ඉඩක් ලැබෙන එකක් නෑ මෙතන අබිරහස් මිනිීමැරුමක් සිදවෙලා තියෙනවා. ඇයි කෞද කියලා හඳුනා ගැනීම ඒතරම් ලේසිවෙන එකක් නෑවගේ ඇයිඔබට හෝඩුවවන් මොකුත් ලැබුණ නැත්ත. සුළුසුළු දේවල් කීපයක් නම් ලැබුණා. හෝම්ස් කිීවේ ඔහුුවතේති වූ මල්ල ඔසවා පෙන්වමිනි නමුත් ඒේවයින් සතුටුදායක ප්‍රතිඵල ලැබේවිත කියලා මටනම් කියන්න අමාරුයි. දැංිතින් අපි ආපසු යමෝට්සන් ුලීරිියෙක්ක නැගි අපාපසු ග්‍රේට් ඇට්ලන්ටික් තානායම වෙත ළඟාවෙද්දී රාත්‍රිය කුල් හ පමණ වී තිබුණි ආහාර ගැනීමට ප්‍රියත්ථාවයක් අප දෙදනාටම නොවූ පැවින් අපි කෝපිපානය කළෙමු හෝම් සෝගේ අදහස් පල කළේ තානායමේ විසිත්්ත කාම්බ්‍රේ වූ සෝපාවේ හිඳගෙන කෝපි බොන අතරය. මුලින්ම අපට හොයා බලන්න වෙනවා මේ පෙටිය මුහුඳට දෙමූ පුද්ගලයා ගැන. ෝම්ස්ය මටනම් හිතෙන්නේ ඒ මෙහේ කෙනෙක් නෙමේ කියලා ලන්ඩනය හෝ වෙනත් අංගරයක හිඳන් මොකෑම් දක්වා දුම්රියෙන් ගැෙනවිත් කුලීරියකින් බෝට්ු තොටුපලක් දක්වා ගෙනියන්න ඇති ඒළඟටඔහු මොකක්්ද කරන්න ඇතේ මංහිතන්නයඔහු කෞුරුහර දීවරයකුගේ උදල් ලබා ගන්න ඇති මම කීවෙමි ඒ මිංහලවා බෝට්ටෙන් මුහදට ගෙනෙහින් ගලක් ගැටගහලා ට්‍රංකපෙට්ටිය මුහොඳට දාන්න ඇති මංහිතන්න නෑෝත්සන් ඒ සිදුවනේ ඔය පිළිවට කියලා මගේ මිත්‍රයක් කියීය මේ වගේ අපරාධයක් කළ කෙනෙක් නාදුනන පලාාතක නාදුනන මිනිහින් ගැන විශ්වාස කරනුව අතියා එහෙමු උදව් ලබා ගනීවි කියලා හිතන්නත් තමාරය. ඉතිං කොහොමද ඔහු පෙට්ිය මුහුද ැ්දට අරගෙන ගියේ මම ඇසීමි මම් මේ කියන්න හදන්නේ අන්නේ එක තමයි ඔහු කියීය මටහිතනවා ඔහු බෝට්ටු කුලියට දෙනතැනගින් බෝට්ටුවක් කුලියට අරගන්න ඇති හොමවෙලවට එක කරන්න ඇත්තේ හැන්දෑේ අන්ඳුර වැටීගෙන ඇති ඒමකද ඒ වෙලාවට මුහුදේ ගැවසෙන යාත්‍රා ආඩුයි. ඊළඟට පෙට්ටියත් පටවගෙන ගිහින් මුහුදදී ගලක් ගැටගහලා ඒක දමලා ආපහු එන්න ඇති ඒහින්ද අපි මුලින්ම වැැල්මත් සහ ඒාවටින් හොයලා බලන්න ඕන මේ විදියට කවුරු හරි බෝට්ටුවක් කුලියට ගැත්තද කියලා. මත සරීරාගාරය අදකළ පරීක්ෂණයේදී මොනවදෝපිට හොයාගන්න හැකිවුුණේ මැසීම ඕ! මංඒ ගැන කියන්නම් මේ කාන්තාව වයසෞුරුදු තිස්පහක හෝ ඊට මදක් වැඩි කෙනෙක් උසාඩි පහහාමාරයක් පමණ කලු හිසෙකෙස් කොටට කැපූ තැනැත්තියක්. අත් දෙකේම නියපොතු තරමක් දිගට වවලා ඒ වගේ ධාරල් සියුම් ලෙස කඩතුළු වෙලා ඒ බව මන්දුටුවේ කාචේයාධාරයෙන් ඇගිලිතුඩු පරික්ෂා කිරීමේදී. නියපොතු හා නිය මසත්තර එකතු වී තිබුණු සායන්ස්වල්පයක් ඒවත් කර ගැනීමට මට හැකිවුුණ. මං ඔබට කලෙන් කිව්ව වගේ ඒ මුද්‍රණ තීන්ත. ඒක රසායිනික පරීක්ෂණයක් මගින් තහෞුරු කරගන්න පුළුවනිේ. මලසිරුරේ කැබලි එත්තීමට යොදාගෙන තිබුණේ වැඩි වශයම කඩදාසි සහ රෙදි කැබලි කීපයක්. ඒවාෙත් රදුපට ගෞමෙත් තිබුණේ මුත්‍රණ තීන්ත බව පැහැදිලි. සෙල්ලම් බඩු හෝ, ලීබඩුවල ආලේප කරන තීන්තවල ඔපුවත් බව මුද්‍රණ තීන්තවල නෑ. ඔබ කිව්වා, නියපුතුවල දාර සියුම්ලෙස කඩතුළු වෙලා කියලා. ඒ මොකක් නිසාද මම ඇසීනේ. තමන්ගෙදන රැකියාව හැටියට කාන්තාවකගේ නියපොතුවල මේආකාරේ කඩතුළු ඇතිවෙන්න පුළුවනි. හෝම්ස්කීය බොත්තම් ඉදිකටු හා යතුරු කටු නිපදවන කම්හල්වල සේවය කරන අයගේ පාසල්වල භාවිතට ගන්නා ගනක හා ජාමතික උපකරන එකලස් කරණායගේ සහ මුද්‍රන ශේෂ්‍රය අකුරු අමනන්නන්ගේ මේ විදිහෙට නියපුතු කඩතුළු වෙන්න පුළුවනිින්. දැන් ඔබට පෙනෙනවා ඇති අපි අලිත්වරක් මුත්‍රණ ශේෂ්‍රය පැත්තට යොමුුවෙන බව. නමුත් හෝම්ස් මෙහෙම දෙෙකුත් තියෙනවා. මම කීවෙමි මම දන්නා පමණින් එංගලන්තේ මුත්‍රනාලවල අකුරු ඇමිනීමේ කටයුතු සඳහා කාන්තාවන් යොදවාගන්නෙ නෑ. මගේ මතකේ නිවැරදිනම් මේ කටේතුවට කාන්තාවන් යොදා ගැනීම නීතියෙන් තහනම්. ඉතින් කොහොමද ඔබ කියන්නේ ඔබේ මතේට මං එකකෙනම වොටසන් එංගලන්තේ පමණක් නොවේ යුරෝපයේ බොහොමයක් රටවල්වල අකුරු ඇමිනීම පිරිමින්ගේ ෘර්තියක් ඇය මේ ශ්‍රේශ්‍රය කෙනෙක්කුුණේ කොහොමද කියන එක මටත් තේරුම් ගන්නා අමාරයි අනික් අතට ඇය අතමිට සෑහැනතරම් මුදල් තිබුණු තැනැත්තියක් ඇගේ පෝෂණය අඩුපාඩු නෑ මුදුවරුනාම ඇය පැල්ද සිටි අනෙක්කා කරන සිරුණෙන් ඉවත් කර නැහැ භාගවෙලාවට කලබලේ නිසා ඒවා මඟැරුණ වෙන්න පුළුවනි. ඇගේ වෙෙල්ලේ තිබුරු මාලය හොඳ රත්තරම් මාලයක් ඒකේ තිබුණා වටිනා මැනිගල් ඇල්ලූ පෙන්ඩනයක්. මුද්‍රනාලේක අකුරු ඇමුණු තැනැත්තියක් මේ තැරමට ආර්ථිකති සරුසරවීම පුදුමයක් හොඳයි වෙනමොනද ඔබට ත්‍රරංක පෙට්ටිය තුළ තිබි හමුණි ඇගේ අත්්බාගය හමුණා. ඒ තුළ තිබුණේ කොන්්ඩ කටු කීපයක් හා පනාව. සේදලේෙන්සුවක් ඩුවඳවිලවූන් බෝත්තලයක් ඔ ෝසුවක් පමණයි ඒ පිටු පස එම්ෙල්ලෑනාකුරු කොටා තිබුණා සුවඳවිලුම් නම් මිලාදිික වර්ගයක් එපමනයි ඇගේ ඇඳු මේේ හෝ ලේෙන්සේ කිසිම ලොන්දරි සලකුණක් නෑ ඇයන්ද සිටි රතුගෞම පැරේසිෙන් නිෂ්පාදිත්තේක. ඒ බව සඳහන් ලේබලේ මාදුටවා ඒකත් මිලාදිික එකක් බවට සැකයක් නෑ. කෝමදැයි මරණයට පත්වෙලා තියෙන්නේ. ොලිල්ල ෛද්‍යවරයා කියන්නේ ඇගේ හිසපිටු පසට එල්ල වූ තද බල පහරක ලකුණු තිබෙන බව. ඒ අනුව හිස්කබල පුපුරා ගොස් මොලේට ලේගලීම නිසා මරණය සිදුවන්න ඇතිලු. මෙතනින් ඉදිරියට මොනවද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මමසීනිි අපි තීරණය කළලා ඇයගැන සම්පූර්ණ විස්තර හෙලි නොකට පුවත්පත් දැන්වීමක් පල කරන්න හෝම්ස්කීය. මේ විදියට මලසිරුරක් සහිත ට්‍රංකපෙට්ියක් මුහුදෙන් ගොටගත් බව සඳහන් ප්‍රෘත්තිය පවා තාවකාලිකව යටපත් කරනවා. ඇඒ විස්තර හෙලිනොකරන්නේ ඇයටත්තුන ඉරණම ගැන ප්‍රචාරය වනාම සමහරවෙලාවට ඇගැන දන්න කෙනෙක් පවා ශාක්ෂි දෙන්න ඉදිරිපත්වන එකක් නෑ. අපේ තන්නේ එහෙමයි හෝම් තවදුරටත් කියීය. කරොන්ටේලර් කිව්වා ඇගැන පලකන්න දැන්වීම අදම විදුලිපුවත්පත්මගින් ලන්ඩනයට දන්වනවා කියලා. මෙන්නේ දැන්වීම පවුම් පහග තයාගයා කාන්තා මල සිරුරක් කමුුවී ඇත වයිසෞරුද තිස්පාක් පමණ කළු පැහැති කොන්ඩය කොටට කපා ඇත සිරුර මධ්‍යම ප්‍රමාණය එකකි ඇගේ අත්බෑගේ තිබූ ඔරුලෝසුවේ අකුරු කැටයම් කර තිබූ අතර වම් කනීඉදිරයේත් කම්බුල මත ඇපල්ලටේක ප්‍රමාණේ රතු පැහැති උපල්ලපයක් ඇත. ඇැඳ සිටියේ තදර අතු පැහැති ගෞමකි රැකියාව කරන ලද්දේ මුත්‍රනාලයක බව දැනගන්නට ලැබී ඇත. ඇගැන නිවරදියාරංචයක් සපයන කෙනෙකුට ඉහත සඳන්තයාගේ ලබාගත්ත හැක. පවුම් පහකතයක්ගක් දෙනවකිව්වත් විනිීමැරුමට ලක්කුණු කෙනෙක්ගැන ශාක්ෂි දෙන්න ඉදිරිපත්වන්න විිනිස්සු සමහරවිලාවට කැමති නැහැ හෝම්ස්ගීය. මෙතන අබිරහස් මිනීමමැරුමක් සිදුවී ඇති බව පුවත්පත්තුල පලනු කරන්න. පත්තරකාරීන් කැමතිකරවා ගත්තේ අමාරුවෙන්. ඒවුනත් එදා මෝරාගේ බදේතිබිල එවන්ස්ගේ කකුල සහත් අරුණයකගේ අතක් කමුවුණ කියලා පුවත් පත්තල පලවනාා නේද. මම ඇසීමේ. ඒක අත්තයි ගොට්සන් හෝම්ස්කීය. නමුත් මේ මලසිරුර හමුණේ කොහේ තිබි ලද කුමන තත්ත්වයකද කියන එක අපි සඳහන් කරලා නෑ. ඒකයි මේකයි එකට සම්බන්ධ කළ හැකි කරුණු මොකුත් නෑ. ඒක නෙම මිච්්‍රය. හෙට දේ තවත් රජකාරියකට යන්නයි අපහිතාගෙන ඉන්නේ. රොන්ටේලර් රඋදෙම මේ වී. ඔබත් එෙනවද ඒ කටයුත්තට. ඒ මොකක්ද? අපරාධකාරයක් කොහෙං හරි බෝට්ටුවක් කුියටරගෙන තියෙනවද බලන්න. අපියනවා වැල්මත්වලට හෝම්ස් ගීය ඔබත් කැමතිද වොටස නේ වැඩේට හවුල්වෙන්න. හෝම්ස් මාකීවේ තරවටුවක සොරේණී ඔබ මෙහෙයාාවේ වෛද්‍යපදෙස්මත විවේකයක් ගන්න. ඒමිසක් අබිල්හස් කැටලු විසඳන්න නෙම? මේ කටයතුල යදිලා මහන්සි වනුත් මොලයා අවුල් කරගත්තොත් ඔබ අසනීපගතිය හොඳ අත්තට හැරෙන එකක් නෑ මගේ හිතවත් මිත්‍රයා හෝම්ස්කීවේ මගේ කතාවට අවහිර කරමිනි ඔබ මට මේව කියන්නේ යහපත් චේතනාවකින් බව මම දන්නවා ඔබ කියන විදියට කකාබිබී සැපට නිදාගෙන හිටියොත් ඇඟටත් මොලේටත් විවේකය නම් ලැබේවි නමුත් මොකක්ද ඒකින් නති ප්‍රයෝජනයේ. ොේතියෙන්නේ පාවිච්චි කරන්න. ගැටළු විසඳරකොට මගේ මොලයට හොඳ ප්‍රබෝධයක් උත්තේජනයක් ලැබෙනවා. ඒක මොලේටවි්‍යයාමයක් කෝட்සන්. ඔබ වෛ්‍යவரைක් කැටියට උපදෙස්ථෙනවා නිරෝගිව ඉන්නනම් නිතරවි්‍යයාම කළයුතුයි කියලා ඒක මොලයටත් තදාලයි. එහම නේද. ඔබේ ඔය තර්කවලට පිළිතුරු දෙන්නේ කොහොමුද කියලා මටනම් තේරෙන්න්නනෑ මම කීවිමි නමුත් වෛ්‍ය குුයින්සි මොන්්‍රෝ විවේකයක් ගන්නවා කියනිකෙන් අදහස්කලේ නම් මෙහෙම දෙයක් නෝන බව මම දන්නවා. පසූ දෞදයසන මාවදි වන විටත් මගේ මිත්‍රයා තානායමෙන් පිටත්තුගො සිටියේය පොලිස්පරීක්ෂකරොන්තේලර් ආ අශ්වකරත්තයෙන් ඕහ සමඟ හෝම්ස්තගිය බැව් තානායම් පාලකයා මටකීය හෝම් සාපස්වෙන විට දවල් දොල්හට ලංවී තිබුණි විඩාපත්ව සිටියත් ඔහුගේ දෙනෙත්වොල තිබූ දීප්තියෙන් මං එක්කරුණ කොටහා කතිමේ. එනම් ඕවන් කළ ෙවීම සාර්ථක වී ඇති බවයි. සේව කියගු රැගනාා දොඩම් යුෂවීදුරු වීම, හෝම්ස් පැමිණිය මුහුණකට සෝදා ගැනීමෙන් පසුවය. ගමන සාර්ථකද, මම ඇසීනිි. ඇත්තෙම්ම ඕටසන් හෝම්ස්ගීය. ඒකමන් හිතුූ තරම් අමාරුුණේ නෑ නිවාඩු ගතකරන්න සංචාරකයන් හරියට මේ ප්‍රදේශයට එනවලු ඒ අයි මුොහුදේ ආත්‍රා කරන්න ආස නිසා පෑ ගණනට මුදල්ලයි කරලා ෝඩ්ටු කුළලියට දෙන තැන් තියෙනවලු ඒ බව දැක්කෙන පූරු සවිකරලා තියෙනවා අප වැල්මත්වල එහෙම තැන් හතරකට ගිය අන්තිමේදී සතුටුදායක අරංශියක් ලැබුණේ රයිලි කියන වයිසක මනුසියාට අයිති තැනදී පසුගේ දාහත්වනිදා බෝට්ටුවක් කුලියට ගන්න මිනිහි කැවිත් තියෙනවා රයිලි ළඟට ඔහු ඇවෙත් තියනේ හැන්දැවේ පහට විතර ඒවෙලාවෙේ බෝට්ටුවක් කිවුලියට ගන්න ආවම රයිලි පුදුමවෙලා තියෙනවා ඒමකද හැම සංචාරෙක්කෙක්ම බෝට්ටු කුළියට ගන්නේ උදේ පාන්දර නිසා. මට පැෑ තුනකට හෝ හතරකට බෝට්ටුවක් කුළලියට ගන්න පුළුවන්ද. අමුත් ඇැහුවලු බෝටුව දෙන්න නම් බැරිකමක් නෑ රයිලි කිවලු. මං අයිකරණ ගාස්තුව පෑයකට සිලිින් පහයි. මගේ සොෆයා බෝට්ටුව තමයි මේ පැත්තේ වේගේෙන් මෙ අන්න පුළුවන් යාාත්‍රාව. බෝට්ටුව පදවන්න කපිතන් දෙන්න පුළුවන්. ඒකටපි පවුම් බාගේ ගන්නේ අයි කරනවා. ෝට පදවන්න නම් වුවමනා නෑ අමුත්තා කිව්වලු ඒමකද මේ වර්ගේ බෝට්ටු පදවලා මට පුරුදුුවයි. මං චිත්‍ර ශිල්පීක් සහ චායාරූප ශිල්පේක්. අර පෙට්ටියේ සහ බෑගවල තියෙන්නේ ඒවටෝන බඩු මං අදහස් කරන්නේ මුොහුදෙන් ඉර බැහලයන හැටි චිත්‍රියයක් සිත්තුවම් කරන්න සහ චායරූප ගත කරන්න. එහෙම කිව් ඔහු පැය හතරක ගාස්තුව හැටියට රයිලිය අත්තට රම්පවමක් දුන්නලු. කොළපාට ශ්‍රංකපෙට්ටියක් සහ බෑගතුනක් ඔහු බෞට්ුවට පටවාගෙන තියෙනවා බෝටටුව දෙයක්ත්කරන්න රයිලි උදවනාలుු ඒ වෙලාවේ හොඳ සුළඟක් කමින් තිබල තියෙනවා අරාමුත්තා රුවලෝසවලා වේගෙන් දියබට ගියාලු ඉතින් රෑ අටවෙන්නත් කලින් රයිලි නිකමටාවලු මුහුඳු වෙරලට හෝම්ස් ගීය තමන්ගේ බෝට්ටුව නියමිත තැන නවත්තලා තියෙනවා දැක්කලා ඔහු හරි පුදුමයට පත්තුනාලු බෝට්ට කුලියට ගන්න හුගක් දෙෙන ඒවා අපහෝ ගෙනැත් ාර දෙන්නේ නියමිත කාලයට වඩා ප්‍රමාද වෙලාලූ නමුත් ගොඩටාව මිනිහා ඒ බව බෝට්ටු අයිතිකාරයාට දැනුම් දෙන්න ඕනෙනේ ඒ අමුත්තා ගිහින්තියෙන්නේ ඒක නොකරම. රයිලි සහතික වෙනවා බෝට්ටුවට කිසිමහානියක් වෙලා නැහැ කියලා. එහෙනම් අපරාධිකාරයා තමංගි කටයුත්ත ඉත්මනටත් පහසුවටත් කරගෙනැති පාටයි. ඕෝටසන් මට ඊළඟට දැනගන්නු ඕමනාව තිබුණේ ඒ අමුත්තාගේ හැඩරුව ගැන. ෝය නමුත් තේමිනිහගේ පෙනුම ගැන රයිලිට ඒ හැටි මතකයක් තිබන නෑ කෙට්ටු උස පුද්ගලේකෘු. මූනෙන් භාගයක් තරම් වැහෙන විදිහට ලොකු හිස්වැස්මක් දමාගෙන හිට්යාලෝ. මුහුණ වැහෙන්න්න කලු රැවුලක් තිබුණු බවයි රයිලිට මතක. භාගවෙලාවටඒක බොරු ලවුලක් වෙන්නත් පුළුවනි අමුත්තා කතා කලේ මහා ගොරෝසු කටහඬකින් බව රයිලිට හොඳට මතකයි ඒ අමමුත්තා කතාකළේ ලන්ඩන්නගරේ? සිදධි උච්චාරණයෙන් බව රයිලිට මතකයි. මං ඔහුගේෙන් ඇහුවා ලන්ඩන් සිධධිය උච්චාරණය හඳුලන්නේ හෝමද කියලා. නීට අවුරදු හත්තාටකිට කලින් රයිලි, තේම්ස්කගේ බෝඩ්ට ආශිත රැකියාවක් කල තියෙනවා. ඒදිනවල ඔහු පදිංචිවෙලඉඳල තියෙන්නේ නැගෙනහිර ලන්ඩනේ. අන්නේ කරුණ අපට වැදගත්වෙනවා. මොනකරුණද. ට්‍රராංකපෙටිය මුහුදර දැමු තැනත්තා ලන්ඩ අඟරෙන් නාව කෙනෙක් විය යුතුයි. හෝම්ස් කියීය. එක බොහොම ප්‍රයෝජනවත් තොරතුරක් එතකොට අපේ ඉදිරිවිමාර්ශන කටේතු ලන්ඩන් නගරයට සීමක් කරන්න පුළුවනි ඔබ කියන පසුගේ දාහත්වනිදා වෙනකොට දුම්්‍රිය මාර්ගා අලුත්වැඩියා කරලා අවසන් ලන්ඩෙන් ඉඳඟෙන දුම්රිය මොකැම්වල්ට ආවා මං හොයිල බැලවා නමු ඔය කියන පසුගේ දාහත්වවෙදා වෙනකොට දුම්්‍රිය මාර්ගා අලුත්වැඩිය කරල්ලා අවසන් ලඩන් ඉඳලේෙන දම්රිය මොකෑපපල්ට ආවා මං හොයිල බැලවා මුත් මේ කියන විදිිය ්‍රරංකපෙට්ටියක් සහ ගමන් මලුවරගෙන හැන්දෑවාව කෙනෙක්ගැන දුම්්‍රිය පොලේ කාටවත් මතකතිගුණ නෑ. දහස්ගණනක් සෙනග මේ දුම්්‍රිය පොළවලේ හාමහා යන නිසා ඒක මතක නැතිබීමේ පුදුමයක් නෑ. දැන්ඉතිං එතුරු වැඩටික කරන්න අපට ආපහු ලන්ඩන්යන්න වෙනෝවටසන් මොනවා එතකටඔබේ නිවාඩුව අපි දවස් සටක් විතර මෙහේ ගත කලානන්නේ හෝම්ස්ීය. ඒනිවාඩුව මෙතනින් අවසන් කරන්න වෙයි වගේ. ඔබේ ඉල්ලීමනිසා මම් මෙෙහේ රැඳී හිටිය කියල හිතමු. ඒත් මගේ මොලේට විවේකයක් නං ලැබෙන එකක් නෑ. අනේ මන්දන්නෙ නෑ මම කීවෙමි. වෛද්‍ය මොන්ද්‍රෝනම් කිව්වේ ඔබ දීර්ග විවේකයක් ලබාගතයුතු බවයි එහෙමනුකර යලි වැඩ පටන්ගැනීම ඔබේ සිරුරට කොයිතරම් හිතකරවේද කියනේ එක. ඉක්මනට දවල් කෑමකාලා අපි වහමල් අන්ඩන් බලා පිටත්තමු. හෝම්ස්කීවේ මගේ කතාවට අවහිර කරමිනේ. ඊළඟට මේ ගැට්ටලුව ඉක්මනින් විසඳල අවසන් කරලා ආයමත් මෙහේමු. කතාබහ එතනින් අවසන් විය හෝම්ස්කී අයුරින් අපි ඉක්මනෙන් ලන්ඩනේ බලා ඒමට පිටත්තුනෙමු. වේගර්වේදයේ නිවහනට ළඟාවනවිට රාත්‍රී දහය පමනවී තිබුණි. ගමනේ අධික තෙහෙත්තුවට පත්ව සිටි මම වහාරාත්‍රිය ආහාර ගෙන නින්දට යාමට තීරණය කළිමි. එහෙත් හෝම්ස්ට නම් නිදිමත සලකුණක්වත් නොවීය. කොළපාට ට්‍රංගපෙට්ටිය තුළතිබී හමූ කාන්තාත්බෑගේ හා කඩදාසි රැසක් මේ සයවුඩ දිගහැරදාගත් ඔොහු ඒවා පරික්්ඡා කිරීම ඇරභුවේය. පසුදෞදේ මා අවදිවනවිටත් මගේමිත්‍රයා නිවහනෙන් බැහරගොස් සිටියේය. උදේ තේපානයෙන් පසු මම පුවත්පත් කියවීමට පටන් ගත්තෙමි. පොලිස්සිංකල විශේශීල්ලීමම නිසා. මෙම අපරාදේ පිල්ිබඳ තොරතුරු බුවත් පත්වල පල නොවිනේ. මෝරාගේ උදරේ තිබී හමූ අබිරහස් හස්තය පිළිබඳව කාටත් අමතකවෙමින් තිබුණේ. ඊට ප්‍රධානම් හේතු වූයේ ඒදිනවල මැංචස්ට දුම්ලිය පුලේ සිද වූ දුම්ලියි අනතුරය. මෙහිදේ දුම්ලිය රියදරකු මරණේට පත්තුූ අතර බොහෝගණනක තුවාල සිද විය. ඒ මනතර සිද වූයේ දුම්ලිය ඉංජිනේරුවාගේ නොසලකිල්ල නිසා බැව් හෙලිවිය. එවිට බලවත් මහජන විරෝධයක් පුවත් පත් මාර්ගයෙන් එලි දැක්විනි. ශෂලකෝම් සාපසු නිවස බලා ඇත්ති අවස තුන පමණවී තිබුණි. අපේ අර ට්‍රංක පෙට්ටේ පිරිසිදු කරලා තැනින් තැන්ට අරගෙන ෝසන්. ඔහු කීවේ දහවල් ආහාරේ නිමකොට විසිත්්තකාම්බරේ සෝපාවේ වැතිරෙමිනි ලන්ඩන්නගරයේ පුරා පරණ බඩු අලවි කරන්න තැන් දොළහකට පමණ ගියා. රොන්ටේලර්ගේ මිත්‍රයා ස්ටැන්ලි හෝපස්කින් තමයි මෙහිදී මේකට උදව් වෙන්නේ. හැරෝවේ පරණ බඩු වෙලෙන්දිෙක් මේ ත්‍රරංකපෙට්ටි හඳුනගත්තා. ඔහු ඒක විකුණුවේ කාටද කියන එක වෙලෙන්දාට හොන්ඳට මතක තිබුණා. මහත්්‍යයා ංඕක විකුල්ලා තින්නේ පසුගේ දාසය වනිදා ඕකීේ ගණුදනු සටහන් පොත දිගහරිමින් කුලීරියකින්නාවේ ඒ මහත්්‍යයා හිටියේ ලොකු හදිස්්‍යයකින් මගෙන්න්නේගේ මිල ගණන හන්න නැත්තුවම ඒ ්‍රංකපෙට්ිය මිලට ගන්න ඔහු කැමතිවුුණා ඒක කුලීරයට ධාර්න කියලා රේදුරාට නියම කලා ඒ හින්දාම සිිලිින් අටකට විකුණන්න හිටිය පෙට්ටියට මං සිලින් දහයක් කිව්වා. හෙට්ටු කිරීමක් නැතුව එ වෙලේම මුදල් පසුම්බිය එලියට අරගැන මුදල් කිෙව්වා. මං හවා ඔහුගේ පෙනුම ගැන උසයි අඩිහායක් විතර ඒ වනාට එච්චර මහත නෑ ඒ වෙලාවේ හිස්වැැස්මක් පැළඳි හිටිය නෑ හිසගේෙස් දුඹුරු පාටයි හමුදා සෙබලුන්ගේ මෝස්තරයට කොන්්ඩේ කොටට කප්ල හිටියා. මුහුණ ඔවුවට පිලිස්සුනු එකක්ද. මං හවා එහෙමත් නැත්තම් මුහුණ වැහෙන්නම කළු රැවුලක් තිබනද නැහැ රවුල වැව්පු කෙනෙක් නෙමේ අව්ට පිලස් ගත් නෑ මංහිතන්නේ මුහුණේ තිබුණා සුදු මැලි ගතියක්. නිකං අසනීපෙන් උන්නු කෙනෙකුගේ වගේ වෙලෙන්ද කිව්වා ශ්‍රංකපෙට්ටිය පිටත මේ ඒයාර්රයේ ලකුණ මොකක්ද හෝපස්කින් නැහුවා ඒක කලින් ඉදලම තිබුණු එක වෙලෙන්ද කිව්වා මම් මෙලට ගනිත්තිත් ඒක තිබුණා මංහිතුව මේක මලකඩකාල නිසා විකුණන්න අමාරුවේවි කියලා නමුත් ගැනුම්කාරයා ඒ ගැන තැකීමක් කළේ නෑ වයාබැලුවේ පෙට්ටිය පියෙන හොඳට වැහෙනවද අගුල හරිහැටි වැඩකරනවද කියලා විතරයි. குුලේරත රියදුලාා මේ පැත්තේ කෙනෙක්ත. එහෙමනත්තං ඔබ දැකපුරුදු කෙනෙක්ත. මේ පැත්තෙ කෙනෙක් නෙමේ. ඔහු! කලින් දැකපු බවක් මටමතක නෑ. ට්‍රංග පෙටේ குුලේරියෙන් ගැනගේ කොහේටද කියලා දැනගන්න තිබුණනම් තොරතුරු හෙළිකර ගැනීම තවත් පහසු වෙනවා. එහෙම නේද හෝම්ස් මම ඇසීනේ. ඇත්තෙම ඕෝட்சන් හෝම්ස් ීය? ඒතරතුරු හොයන්න පුලෝගුණා නම් අපට සෑහෙනතරම් ඉදිරියට යන්න තිබුණම් නමුත් ලඩන් අගරය තුළ කොයිතරම් කොලීරත්ත ඉහාමයා යනවද වඩු ප්‍රවාහණෙන් කරනවද ඒනිසාඒකටදාල රියදුරා අපට අල්ලගන්න හැකිවේවී කියලා මංහිතන්නනෑ එදාහවස පොලිස් പරේක්ෂික ස්ටල්ලි හෝපස්කින් අප දැකීමට බේකර් වීදියට පැමිණේය හෝම්ස් මහ්‍යයා. ෝපස්කින් කියීවේ මගේ මිත්‍රයා පිළිගැ වුූ සුරුට්ටුව කත්තට ගනිමිනි. මටගම් පෙනෙන්නේ මිනී මරවා ඔහුගේ කටයුත්ත බොහොම සාර්ථකව කරඇති බවයි. ඔහු කිසිම හෝඩාව කිතුරු කරලනෑ දැම් පෙරෙනවිදියට ලෝ ලෝකප්‍රකට අපරාධ පරීක්ෂණ විසේසචඥ, ශලකෝම් ස්මහත්්‍යාවත් පරාජය කරන්න ඔහු සමත්තලා වගේ මගේ ප්‍රධානෙන් අහනවා මේ කාන්තාව මරණයට පත්තුනු ආකාරය ප්‍රසිද්ධ කරන්නේ නැත්ත ඇයි කියලා. එහමකළො තේගැන මහජනයාගේ අවධානය වඩාත් යොම වේවිලු. ඒ කතාවෙත් තැත්තක් තියෙනවා හෝපස්කින් හෝම්ස්කීය නමුත් මගේ විශ්වාසයක් තියෙනවා මේ අපරාධේ කළ මිනීමරවා තවමත් ලන්ඩනග්‍ර කොහේ ෝ නිදහසේ ගැවසෙනවා කියලා. අරෝබේ ප්‍රධානයක් කියවුතාලට මිනීමැරු මේේ බිහිස්සුණු බව ප්‍රචාරය වුණු ගමන් මිනිස්සු ඒගැන කතා භා කරන්න පටන්ගන්නවා. එතුකට ඔහු හැන්ගේදිී නැත්තන් රටින් පැනයාාවී. එතකොට අපේ කටයුත්ත තවත් තමාරු වෙනවා අපි තවත් තවස්තුනක් කතරක්වත් ඉවසීමෙන් බලා ඉදිමු. බලමොර කාන්තාව ගැන පුවත්පත් දැන්වීමට මකක්කරි ප්‍රතිචාරයක් ලැබේත කියලා අතුරුදහංුණු කාන්තාවන් ගැන පොලිස් ලිපිගොුණු ඔබත් සෝධසි කල්ල බැලුවද ඕව මහත්යා ඕෝපස්කින් කීය ලඩන්නගරෙන් පමණක් නොවේ මුළු එගලන්තේම අතුරුදහඟුණු කාන්තාවන් ගැන වාර්තාපි පීක්ෂා කරගෙන යනවා නමුත් මලසිරුර පරීක්ෂයක් කරලා ඔබ කිව්වාකාරේ කැෙනෙකුව තවමත් අපට හමූුණේ නෑ. කොහොමුණත් ඒේ කටයුත්ත තවමත් තිවරනෑ අපි තවටිකක් කිවසලා බලමු. ඔබ මුණුව අද හෝම්ස් මහත්ත්‍යයා ඊළඟිටි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මං බලාපොරොත්වෙෙන් ඉන්නවා සම්භාාවය නමකතා කීපයක් කියවන්න හෝම්ස් කීය ලෝකයේ සුප්‍රසිද්ධ ලේඛකයන්ගේ ප්‍රබන්ධ අපි කියවලා තියනෙ අල්පයයි. ෝේ පිළිතුරෙන් ස්ටැන්ල්ලි හෝපස් කන් පමක් නොව මමද අතිශයේ පුදුමයට පත්තුනෙමි. නවකතා කියවන්න මම ඇසිනි. ඇයි මේවිදිිය අපරාධ ගැන ඒ පොත්තුළ සඳහන්වෙන කියලා උබැහිත්තෙනවද. මලසිරර කැබලිවට කපලා ට്්‍රランංක පෙට්ටියකට දාලා මහන්දට දැමූ අපරාධ කාරයෙකු ගැන ඒ නවකතාාවල සඳහන්වෙන්න නැත්තුවාවෙන්න පුළුවනි. හෝම්ස් ගීය. නමුත් ඒේවගේ නවකත්තා කියවමෙන් අපට ශවිශේෂිත චරුත්ත හඳුනාගන්න පුළුවනේ. ඒ අපරාධකාරීන්ගේ යටටිහිතේ ස්වභාවය ඒ අනුවවුන් හැසිරෙන ක්‍රියාත්මක වෙන හැටි ඒවා හොඳින් තේරුම් ගැනීම අපට ප්‍රයෝජනවත් තෝපස්කින් මං ඔබට අවවාද කරනවා. හැකිනම් රුසියානුහා ප්‍රංශ ඒකකන් ලියා මෑතකදී ඉංග්‍රීසියට පරිවර්තනය කළ නවකතා කීපයක් කියවා බලන්න කියලා. හැකිනං අයිල්මර මෝට් හෝ රිිචඩ් ෆ්‍රීබෝන් කළ ඉංග්‍රීසි පරිවර්තන හොයා ගන්න. ඒවා විශිෂ්ටයි. ස්කොඩ්ලන්ඩයා් පොලස් නිලධාරියගේ මුහුණට නැගුණේ උපහසාත්මක සිනාවකි. හෝම්ස් මහත්තයා ඔබ අපට විහිළු කරනවා වගේ කියන්න බලන්න මන අද ඔබ අපට කියවන්න කියන පොත් කෞදේ ලේකකයන්. හොඳයි මම කියන්නම්. හෝම්ස් කියීය රුසියානු ලේකක ෆයදෝ දොස්ෝෆ කීලිය් අපරාදේ හා දඩුවම ඊළඟට ලියෝටෝල්ස්ටෝයිගේ යුද්ධයහා සාමය මිහයිල් ලර්මෙන්න්තෝෆගේ අපේ කාලේ වීරේ ඉවාන් තුල්ගෙනනිෆ්ගේ ප්‍රථම ප්‍රේමය සහ තවත් කතා. මොලියක්ගේ තුන් ජුවන් සහ තවත් නාට්‍ය ඇයි ඔබ විදේශය නවකතාම කියවන්න කියලා අපට කියන්නේ මම ඇසීනි මේ විදේශය කතාවල ඉංග්‍රීසි පරිවර්තන දැම් පාටිකයන් අතර හරිම ජනප්‍රියයි හෝම්ස් කියීය. මේවා ඉතාම ඉහල සම්භාවිගණනය කතා බව සැකයක් නෑ. මීට අමතරව පාඨකයන් අතර හුඟක්ම ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක ලේකිකාවන්ගේ කතාන්දරත් තියෙනවා. ඒවත් ඉතාම විශිෂ්ඨ ගනයේ ඒවා. චාලට් ප්‍රොන්ටේගේ ජේන් අයර්රිශෙලීගේ ෆරන්කර්න්ස් ටයින් චර්ල්ස් ඩික්සන්ගේ ෆික්වික් පේපස් මන් දන්න නෑ වොට්සන්වත් මේවා කියවලා තියෙනවද කියලා. මං පාසල යන කාලේ දිනම්. නම සමහරක් කියවලා තියෙනවා. මම කීවෙමි ඒත් ඒවා සමහරක් ශංශිප්ත කළ ඒවා. නමුත් ඔබ කියනෝයි රුසියන් කතා ඔය තරම් රසවදද. රුසියානුවන්ගේ දිගහා පැටලිලි සහිත නම්ගම් නිසා කතාවේ රසේට බාධාවක් ඇතිවෙනවා. කොහොමටවත් නැෑවොට්සන් හෝම්ස්කීය රුසියන් ලේඛකයන්ගේ කතානම් කලබලේට කියවන්න බෑ. අනිගේ ඒවා ඒ හොඳ ඉංග්‍රීසි පරිවර්තන ඔබට නොලැබුණොත්නම්. මේ ವස්ಥාවේ ಹೋಮ್ಸ್ಕ තාවට ಾධಾಹ කරමින් අප නිವසේ සೀනුව නාಾದ කරಣ ಶಬ්දයක් ඇಸುನಿ. ಅනතුරුව ದොරවි ಯುට್ට වෙන ಂද කිසිවකු තරපු පෙලනග උඩටන හಡද සන්නට ලැබුණಿ මගේ මಿತ್ರාගේ මೂගට නැගුණೆ ಸಿನාවකි. ඇතුಳට එನ್ ಬಿಲಿ ಹೋಮ್ಸ್ಕೀವේ ದොට ತ್ಟು කිරීමටත් ಪෙරය ಕಾಬರේට පಿවිಸයේ අපගේ සේವක ළමಯವು ಬಿಲීිය හුගේ ದෑತೆ දුಮරු ಕಡදාಸಿವලින් ඇತು ಲොකು ಪಾರಸල් ಹතරක් තිබුණේ. හඒවා මෙසේමත තබා අපට ආචාරකොට පිටවී ගියේය. මේ පාර්සල්ලවල තියෙන්නේ මන්දැන් කිවූ සමහරක් පොත් හෝම්ස් ගීය. මේවා ප්‍රකාශයට පත් කරන්නේ හමින්බර්ඩ් ප්‍රකාශක සමාගම ඒසී වෛට් සහ සමාගම. කැම්ෆර්ඩ් විශ්වවිද්‍යාල ප්‍රකාශන අංශය සහ සුප්‍රකට ජෝජ් සහ විලියම් සමාගම. පොත්ොට ශාලල්ලමක් තියෙනවා. ඒකෙන් තේරනවා එංගලන්තේ පාටකයන් මේ පොත් කියවීමට කොයිතරම් ආශා කරනවද කියලා. පාර්සල් වි්‍යෘ්ධ කළ හෝම්ස් එහිතිබූ කතාන්දර පොත් තිවතට ගැන හොලිස් නිලධාරියා සහ මාත්තට දුන්නේය. ඒවා ඉතා මඇතකදේ මුත්‍රණය කළ ඒවා බව කඩදාසියෙන් නිගුත්තුූ සුවඳින් අපි තේරුම් ගත්තෙමු. හෝම්ස් ඔබ මේ හැමේකක්ම කියවන්නද හදන්නේ මම පුදුමේෙන් නැස්ුවෙමි. මගේ මිත්‍රයාට රාස්පරීක්ෂණ ෘත්තිය සඳහා ගතකිරීමට තිබූ කාලය අනුව කතන්දරපොත් කියවීමට කාලයක් නොතිපුුණු බව මම දැන සිටීමි. කියවන්න. ඕ! හෝම්ස් ගීය ඒත් එෙක්තරා වෙනස්විදිියකට කියවීම මට කරන්න වෙනවා. හැම පිටුවක් ගනිනෙම හැම පේලියක් ගණනේම කියවන්න කාලය මදිවේවී. අවශ්‍යකුට ස්තෝරගෙන කියවා බලන්නයි මං හිතාගෙන ඉන්නේ. ස්ටල්ලි හෝස්කේ නැතිින් පිටවයාමට සූදානමෙන් මෙන් අසුනෙන් නැගී සිටේය. හෝස් මහත්්‍යයා ඔහු කියය. මටනම් ඕෝවා කියව කියවෙන්න තරම් වෙලාවක් ලැබේවෙ කියලා මංහිතන්නෙ නෑ. ඔබ ඕවා කියවලා බලලා වැදගත්යමක් තිබුණු තපටත් කියන්න. අපට ආචාරකල ඔහු නිවසින් පිටවී ගියය. අසලතිබූ පුවත් පතක් අතටගත් මගේ නැත ගැටනේ ඒ පළවතිබූ දැන්වීමක් වෙතටය. ඒ. ඉදිනම හවස පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රශංගයක් පිළි බඳ දැන්වීමකි මොකබ්හේ නිවාඩුව ගත්තකරමින් සිටියදී මේ නැරබීමට යාමට අපි දෙතිනාාම සිතාගෙන සිටියමු හෝම්ස් අර සංගීත ප්‍රසංගේ ගැන සම්පූර්ණයම අපට අමතකුණානේ මම කීවෙමි ආ අර චෝෂ් මௌන්ටන්ගේ සහ පෙවිஞ්ඥානිගේ ප්‍රසංගේ නේද ඔහු ඇසීය ඕ! ඇඔබ අන්නේ නැත්ත ඒ එක බොම විශිෂ්ට ප්‍රංගයක් වෙන බවට සැකයක් නෑෝොට්සන් ඔහු කියය. නමුත් මේ ගැටලූ විසදාගන්න බැරුව මගේ මෝලේ හොඳට මවුල් වෙලා. ඕකට ගියත් හිතේ සැසිල්ලෙන් ඕක රැසවිඳන්න පුළුවන් වේවි කියලා මම හිතන්න නෑ. මං ෝබෙන් ඉල්ලා හිටින්නේ තනියම ගිහින් සංගීත ප්‍රසංගයට සහභාගිවෙන්න කියලා. ඔහුට පිසඳීම සඳහා සංකීල්න ගැටළුවක් ලැබුණු විට හෝම් සතුරට පත්වීම සිරිතකි. ඒහුගේ බුද්ධයට ්‍රයාමයක් ලබාදන ගැටළුවක් විසඳීමමෙන් ලැබෙන තෘප්තිය නිසාය. ඒත්තෙම ගැටලුව විසඳදාා ගැනීමට නොහැකිූ කල ඔහු අසහනයට පත්වේ. කෑම නොකන් නොබී නිධමාරමින් අප්‍රමාණ වෙහිෙසක්ධරමින් නොහු ගැටළුවට විසඳුම සොයයි. මෙවැනි වෙලාවකට ඔහු සංගීත ප්‍රසංගවලට සහභාගිවීමට නොකැමතිය. මා කාම්බරයේ රැඳී සිටීම පවා ඔහුගේ සිතුම් පැතුම්වලට බාධාවක් බව මම දැන සිටියමින්. බෙවින්නොහට නිහස කල්පනා කිරීමට ඉඩදී කාම්බරෙන් පිටවීයාමට තීරණය කළෙමි. නියමිත වෙලාවට පෑදකක් පමන කලින් මොම ශාන්ත ජම් ශාලාාව වෙත ගියමි වෛදි විද්‍යාලයේදී මා සම්ගකටුගැන ශාන්ත මයිකල් රෝහලේ සේවය කළ ශල්ල වෛතිවරකූ හර්බට් රැට්ලිෆ the සංගීත ප්‍රසංගේ නැරබීමට පැමිණ සිටියය. බෙවිඤ්ඥානි හා හුගේ වාදක මණ්ඩලේ ඉදිරිපත් කළ සංගීතෙන් අපි වශීූවෙමු. ප්‍රසන්ගේ අවසන් වනවි රෑ නමය පමන විය. රාත්‍රිය ආහරය සඳහා ඉතාලිය අවාංහලකට යාමට රැට කලෆ් මට ඇරයුම් කළේය. ඉතාලිවයින් தொොළගමින් වෛද්‍ය විද්‍යාලේ විනෝදෙන් කාලේ ගත කළයුරු සහි කල අපට කාලේ ගතවී අනු නොදැනුුණ රාත්‍රියයාහරය අවසන් කොටාප අවන්හලින් නික්මෙත්තිී මැදියම් මැදියම් රෑටද ආසන්නව තිබුණේ. මිතුරාට අයුබෝවන් කියාමම குුලීරියකින්. බේකරවීදියට පැමිණියමි මා බලාපොරොත්තුව හිටිය මගේ මිත්‍රයා පයි්පේද දැල්වාගෙන කල්පනාකරමින් නොනිදා සිටිනු දැකීමටය එහෙත්මා පුදුමයට පත් වූයේ හෝම්ස් නිවසේ නොසිටි බව දුටු විටය රාත්‍රියආහාරෙන් පසු ක්ෂල කෝොම්ස් මහතා නිවසිෙන් පිටවී ගිය බවත් ගිය තැනක් තමාට දැනුම් නොදුන් බවත් අවධයෙන් සිටි බිලි පැවසුවේය හෝම්ස් මාවෙනුවෙන් ලියු කැබැලක්කෝල් ලිය අතබා ගොස් නොතිබුණ මම ඉදටයාමට තීරණය කළෙමි වයින් පානයකුටට කුසපුරා ආහාරගෙනතිබූ පැවින් මට තදිින්ම නින්ද කියේය. කිසුවකු මගේ නිදනකාම්බරේ දොල්ට තට්ටු කළ හඬෙන් මම තිගැස්සී අවතිවීමි ඒ මගේ මිත්‍රයාය ග ලොසු දෙෙසබැලූ මාදුට වේ වෙලාහුදේ හත්තරට ලංවී ඇති බවයි. හරීක්ෂණය දැන් වෙනත් මගකට යොමු වෙමිෙනුයි තියන්නේ ොටසන් මට මුළුරෑම නින්දක් නෑ හෙට දවස දැන් එලිවේගෙනයනවා. ඒක කියන්නේ අදදවස අපට වැඩකටයතු අධිකදවසක් වෙනවාට සැකයක් නෑ. ඒ නිසා මම පැයක් දෙකක්වත් නිදාගන්න උත්හ කරනවා. ස්ට ඇන්ලි ෝපස්කින් සහ වූගේ සේවක මණ්ඩලය ඊයේරඇතිසේ මට උදවනා. ඔහු මෙහේටේවි උදය දහය වෙත්තිී උදේ ආහරේ ගන්නා අතරේ මංහුබට විස්තර කියන්නං මෙසේකව් මගේ මිත්‍රය තම නිදනකාම්බරේට වැදි දොරවසා ගත්තේය මොම අලිත්වරක් නින්දටයාමට තීරණය කලිනිි. මා උදේ තේපානය කරනවිටත් හෝම්ස් අවදිවී සිටියේ නැත. නියමිත වෙලාවට කලින් එනම් උදේ නව්‍යයිතිහට පමණ පොලිස් පරීක්ෂක හෝපස්කින් අපේ නිවසිට පැමිණියේය. හෝම්ස් මහත්්‍ය ඔබව බලාපොරොත්තු වෙන්නේ උදේ දහයට. මාකීවේ මගේ මිත්‍රයාගේනින්දට බාධකිරීමට මට තිබූ අකමැත්ත නිසාය. ඔවු ඒක ඇත්ත ෝට්සන් මහත්්‍යයා නමුත් වැඩකටේතු සිද්ධ වනේ අප හිතුූ විදිහට නෙමේ. හෝම්ස් මහත්්‍යයායට සිදුවෙනවා දැම් මේකට කෙලීම මැදිහත් වෙන්න. තද නින්දකට වැටී සිටි මගේ මිත්‍රය අවධිකරවා ගැනීම අපහසු විය. එහත් තෝපස්කින් නියමිත වෙලාවෙටත් කලින් පැමිණි ඇති බව ඇසූ විට හෝම්ස් කලබලගිය එහෙමනම් වැඩේ ගැස්සිලා වගේ. හෝම්ස්කී කටින් පිට වූයේ එපමනකි කෝපික ෝප්පයක් පමණක් පාලය කළ ඔහු උදේ ආහාරයවත් නොගෙන පොලිස් නිලධාරයා සමඟ වහාම පිටත්වී කියය. උදේ කුල්හැවෙත්තිී මානමට විදුළු පූතක් ලැබුණේ. මාහිතවත් හොටසන්. ගොඩොල්ෆින් වීදයේ අංක ඇත්ත තුොනදරන ස්ථානයට වහාම එන්න. එච. ඔහුට යම්කිසි කරදරේකට මොහුණ පාන්නට සිද වී ඇත. මට කිසිවක් සිතාගැනීමට අපහසු විය. තම රාජකාරය සඳහල් අන්ඩන් අගරේට යන හෝමම්ස් මේ අයුරෙන් මාකැඳවමින් විදුළු පූතක් එවන්නේ. ඉතාමත් කලා තුරකිනේ. කෙසේවදත්වොහු පිටත්වගයේ පොලිස් නිලධාරියකු සමග නිසා, හෝම්ස්ට හිරිහැරයක් වීමට ඉඩ නොමැති බැව් මම සිතා ගත්තෙමේ. එබවින් වහා හැඳ පැළඳගෙන මම කුලීරියකින් ගොඩොල්ෆින් වීතිය බලා ගියමි. එම ස්ථානයට ලඟාවීමට මට පෑකට ගෙට්ටු කාලයක් ගත්තවිය. ොලිබටයන් හිප දෙෙනකු ඇතින් පාරේ ගැවසෙන අයුරු ගොඩොල්ෆින් වීදියතිගේ ඉදිරියට අද්දී දුටවමි. එහෙත් මට කිසිවක් සිතා ගැනීමට අපහසු විය. හැත්ත ඇතුනංකේ සහිත තහඩුව සවිකොට තිබුණේ අඩි දහයක් පමණ උස්සූ පාරට සමාන්ත්‍රව පිහිරිි තාපයක් මතය. එහි එක් පසකින් එනම් අංග හැත්තෑක, අශ්ව කරත්තා අලුත් වැඩියා කරන කම්හලකි අනික් පසිං අංක හැත්තැපහ වූයේ බොහෝසෙහින් අබලන් තට්ටො දෙකේ ගොටනැගිල්ලකි. නග්‍ර සභාව මගින් එය ළඟදීම කඩා දමන බවට දැන්වීමක් එහි ගේට්ටුවේ අලවා තිබුණේ අංක හැත්තෑ තුන්ලෙස මා සඳහන් කළ උස්ථාප්පයට සවිකොට නාමකූරුවක් විය. පායිකහා මානසික ආබාධිතෙන් සඳහා ෘතිය පුහුණු පාසල. එහි ගේට්ටු අසල මුරට සිටි පොලිස්පටේ මා හඳුනාගෙන මටෙහි ඇතුල්වීමට අවසර දුන්නේය. ගේට්ටුවට ආර පණහක් පමණ ඇතින් තට්ටු දෙකේ පැරණිගයක් මට යන්තමින් දකින්නට ලැබුණි. මිඳලපුරා සිටුවතිබූ ගනව අතු විහිදුුණු මල් පඳුරු නිසා නිවස බොහෝදුරට ආවරණේ විය. කෙසේවෙතත් එය, අලංකාරව තබාගත් නිවසක් නොවූ බව එතැනට ළංවෙත්තිී මන්දුටුවෙම. තට්ටු ගනන්දූ විල්වෙලින් වැසුනු බිත්ති තිබුවම නිවස මිනිස්වාසයෙන් තොරයිකක්ලෙස බලූ බැල්මට පෙනුණි. ඉදිරිදොරටුව කෙලින්ම මිදුලේ වැලිපොව ලයින් තෙත්තිී තිබූ අයුරුද මම දුටුවෙමි. ශල කෝම්ස් මහත්්‍ය ඇතුළෙ ඉන්නවා. ගේ ඇතුළටම යමු! කියෙව් පොලිස් ටයා. ඉදිරියට යොමුකළේය. ඒ පදිංචිකරුවන් නොමැතිව අතහැරදමු නිවසක් ලෙස එලියට දිස්සූ බව මම කලින් සඳහන් කළෙමි පාලුවර තිබූ ස්තෝප්පුය දොරෙන් විසිත්ත කාම්බරයට ඇතුළූ මම ඉමහත් පුදුමේයට පත්තුනෙමි. ඒ අත්‍ර සූත්‍රවලින් පිරී තිබුණි. ඉන් බොහෝමයක් නවීන මාදිලියයේ මුද්‍රණ අන්ත්‍ර වූ අතර පැරණ අන්ත්‍ර කීපයක්ද විය. විසිද්ධ කාම්බරයට සම්බන්ධව තිබූ ලොකු කාම්බරේක මුත්‍රණ කටයතු සඳහාගෙනා කඩදාසිරෝල් ගණනාවක් කැපුූ කඩදාසි මිටි මුද්‍රණතීන්ට අඩංගු පෝතල් රැසද්ධ විය. ඒ කාම්බරේම එක් මුල්ලක ලීවලින් සෑද්දූ ලාච්චු හතාටක් ගොඩගසා තිබුණේ. කුඩා කුටීරවලට වෙන්කොට තිබූ ලාච්චු මුත්‍රණයන්ත්‍රවලින් ඉවත් කළ අකුරු ගබඩා කිරීම සඳහා තිබූ ඒවා බැව් දැකිය හැකි විය. මම ඊළඟ කාම්බරේයට එබිකම්ගොට බැලිමි ය පිරෙන්න්නටම ගොඩගසා තිබුනේ අලුතෙෙන්ම මුද්‍රණය කළ පොත්්‍රාශියකි. නිවස ඇතුළත්තට වන්නට තිබූ තවත් කාම්බරේක මගේ මිත්‍රයා සහ ස්ටැල්ලි හෝපස්කින් පොත් කියවමින් සිටි අයුරු දුටුවෙමි. හෝම් සැප පහසු පුටුවකවාඩිවී මේසයක් මත තබාගත් පොතක් උත්තලකාච්චය ආධාරයෙන් පීක්ෂා කරමින් සිටියේය. මේකේ ඔබටත් අසනක් තිනෝවොත්සන්. ඇතුළට මෙ එන්න මගේ මිත්‍රයක්කිීවේ හිසෝසවා බලා සිනා සෙමිනිි. බලන්න වට්සන් හෝප්ස්කින්ගේත් අතේතියන පොත මොකක්ද කියලා. ඉවාන් තුල්ගනිිෆ්ගේ ප්‍රථම ප්‍රේමේ සහ තවත් කතා. ලෝකේ ශේෂ්්‍ර සාහිත්‍ය කෘති කියවන්න කියලා මං ඔබිට කිව්වේ ඇයි කියලා ඔබට දැන් තේරෙන මඇති. හෝම්ස් මටනම් මේ කිසිම දෙයක් තවමත් තේරුම් ගන්න අමාරුයි. මම කීවෙමි. මේ ස්ථානය හොමද සිදවෙලා තියෙන අපරාදයට සම්බන්ධ වෙන්නේ කෝ අපරාධ කාරයා කාගදර මිදුල තියෙනලේ ඊළඟිට මේ පොත්නිසා කොහොමද කෙනෙක් මරණයට පත්තුනේ කලබලවෙන්න එපාමිත್්‍රයා, ෝම්ස් ගීය ය ප්‍රශ්න හමෙක්කකටම පිළිතුරු අපළඟ තියෙනවා අපරාධකාරයා මේවෙලා වෙයින්නේ පොලි සත්හඩගුවයේේ මිදුළ තියන ලේගැන කියනවානම් ඒ අසරෙන පොලිස් පටයකුගේ ඔහු ඇතුළු තවත්බටයන් කීපදෙනෙක් නිමස වටකලාා මේ පොලිස්පටයා වත්තට ඇතුළෝනා. අපරාධකාරයා වැඩි පහරක් කෙල්ලකරේ පැනයන අරමුණින්. ඊට කලින් ඔහු තමයි කාන්තාවක් ඝාතනය කළේ. ඒ ඔක්කොම සාහිත්‍යයට සේවයක් කරන ධනපතියකුගේ හපංකම්. හෝම් සෙසේ කිය ඇති පොලිස් මුතශරීරාගාරයෙන් කරත්තය හා සේවකයන් පැමින ඇති බව පොලිස්බටේ දැනුම් දුන්නේය. ඒය අනෝ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මලසිරුර ගෙනයන ලදී. මං මෙච්චරවෙලා මෙහෙ හිටියේ ොට්සන් එනතුරු. හෝම්ස්ගීය. ඔබගේ පාටකයන් සඳහා මේ කතාව කියනවා නම් මේ තැන හොඳින් බලා ගැනීම ඔබට ප්‍රයෝජනවත් වේවි කියල මට හිතනාා. මුද්‍රනාාලයේ මුද්‍රණය කර තිබූ විවිධ පොත්වලින් එක බැගින් ගැෙන හෝම්ස් වෙනුවෙන් පාර්සලයක් සාධනලද්දේ ස්ටැන්ලි හෝපස්කින් විසිනේ. කාම්බරේක ගොඩගසා තිබූ මුද්ජනයේදී නරක්කු ලොකු කඩදාසි රැසකින්. කීපයක් තෝරාගත් මගේ මිත්‍රයා ලාචුවකතිබූ ලිපිගුණු කීපයක්ද තම බාරයට ගත්තේය. මම දන්නවා වොත්සන්. ඔබට මේ කිසිදයක් හරි හැටි තේරුම් ගන්න බැරිබව. හෝම්ස් ගීය. පොලිසිස්ථානයට අනා අතරේ මං ඔබට හැම දෙයක්ම තේරුම් කර දෙන්නම්. නිවස මුරකිරීම පොලිස් බටයන්ට පැවරූ හෝපස්කින්ද අප සමඟ පැමිණේය. අප වෙනුවෙන් සූදානංකරතිබූ ලොකු අශ්වකරත්තයට නැඟී අපි ගොඩොල්ෆල් වීතියෙන් පිටත්ව ආවෙමු. පසුගියකාලේ ඒ කියන්නේ අවුරුද්ධකට කලිි දැන් පොත් ප්‍රකාශන ආයතන කීපයක්ම පොලිසියට පැමිනිිල් කරලා තිබුණා පවසුවේ අප අශ්වකරත්තෙන් පොලිස්ස්ථානය වෙතට යන අතරය. මගේහිතවත් ලෙට්‍ර් තමා ඒව බාර වුණේ. හමබඩ්, A.. වයි් කැම්ෆඩ් විශ්වවිද්‍යාලය ප්‍රකාශනහා ජෝජ සහ විලියම් තමා ලඩන් සහ ඒ අවටන්න ප්‍රධානතම පොත් ප්‍රකාශකයින්. ඕවුන් ප්‍රකාශයට පත් කරන්නේ නවකතා සහ නාට්්‍ය පොත්. ඒනුත් වැඩියෙන් අලවිවන පොත් විදේශය භාෂාවලින් ඉංග්‍රීසියට පරිවර්තන කළ පොත්. එංගලන්තේ පමණක් නොවේ ලෝකයේ හැමරට්ටකම පාහෙ ටෝස්ටෝයි දොස්තෝස්කි ආදී රුසියන් ලේඛකයන්ගේ පොත් ඉතාම ජනප්‍රියයි. ඉතාලිහා ප්‍රංශපාට්ටකීන්ගේ කෘතිත් අපේම ජන් නොස්ටන්, බ්්‍රොන්ටේ සොහොයුරන්ගේ ආදයන්ගේ කෘතිත්, ජැ ්‍රිය වා මතුව කියන්න ුවමන නෑ? නීති්‍යානුකූලෝ මේ පොත් මුද්‍රණය කරන්නේ මං අර කලින් සඳහන් කළ සමාගම්. නමුත් කවුරුන් හෝ නීතිවිරෝධීව මේ පොත් මුද්‍රණය කර බෙදාහැරීම කරන බව අපට දැනගන්න ලැබුණා. මේක පිටිපස්සඉන්න මහමෝලකාරයා කෞුද කියනෙ එක හොයා ගැනීමයි ලොකුම ප්‍රශ්නය වනේ. ඊළඟට මේවා කරන්නේ කොහෙද බෙදාහරෙන්නේ කොහොමද කියනේවත් කිම පිළිතුරක් නොලබුණ ගැටලු? පොත්්‍රශණ සමාගම්බලින් පැමිණෙලි ලැබුණහම ලෙස්ට්‍රට් මා හමුවවෙෙන්න්න ආවා. හොර තක්කඩියන් පසුවහෝ අල්ලා ගැනීමයි අපේ අරමුණ වනේ. ඒ සඳහා අපි පොත් සමාගම්වලට උපදෙස් තුන්නා ඔවුන් මුද්‍රණය සඳහා යුදාගන්නා කඩදාසි වලට විශේෂ දියසලකුණු යෙදීමට. පාටකයාටි හිරිහරයක් නොවන අන්දමෙන් මුද්‍රණ දෝෂ රහස්ලෙස සිතාමත්තාම යෙදීම. පොත්බැඳීමේදී එහි රටට ඇතුළු කරන වර්ණවත් කටදාසි තීරු ආදී තවත් දේවල්. මේ අදී ශෝක්ෂම උපායමාර්ග විසිහතරක් අපේ මුද්‍රණකරුවන් පොත්වොල්ට ඇතුළත් කලා. හොරෙන් පොත් මුද්‍රණය කරණාය මේ කිසිවත් දැනගිනිි හිටියනෑ. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳන්න අපට අවශ්‍යවතිබුණේ කාලේ පමනයි. හොර පොත් අල්ලගත්තාම ජික්‍ෂෝ ප්‍රහෙලිකාවක් විසඳන ආකාරයට ගැටලූ ලිහන්න පුළුවන් වෙන විදිහටයි. හැම දෙයක්ම සැලසුම් කළේ. මේ කටෙත්තේදන එක් පුද්කලේක හෝ අල්ලාගත්තාම හොරු රෑනම අල්ලන්න පුළුවන් බව මං ස්කොට් ලන්ඩයාාඩ්ඩිකට පැවසුවා. මා පොලීසිටිකීවේ මුලින්ම හොර මුදල් නෝට්ට මුද්‍රණය කරන්නන් ගැන හෝදීසියෙන් ඉන්න කියලයි. ඒක කරලා පුරුදවායට හොර පොත් මුද්‍රණය බොහොම පහසුයි. අනික අවරුද්ධේ හැමකාලේකම පොත්විකිනීම එකවගේ කෙරෙ නෑ. අරිබෝගික අත්තේ මුදල් හිඟ කාලයට විශේෂෙන්ම උත්සව සමයට පොත්විකිනෙනවා හුඟක් කඩුයි. හොර පොත් මුද්‍රණකරුවා මේ කාලෙට කරන්නේ හොර මුදල් නෝට්ටු මුද්‍රණය ඒ රටක ආර්ථිකය මුලිමනින්ම බිඳදමා විනාශ කරන්න පුළුවන් අපරාධයක්. මැතැනියල් ගිප්සන් ගැන ඔබා හලඇති ඔත්සන් ඔඕු උගක් ප්‍රසිද්ධනපතිය හැටියට. මනේද. දෙවන් පාන්තේ මෙතෝදිිස් දේවගැතිවරුන් පවත්වාගෙන යන අනාත නිවාසේකට වරක්කොහු පවුන් දහසක් පරිත්‍යයාග කළ. තවත්සරයක් ඒස්ට ඇග්ලියයාාහි සුලිසුළඟගින් කඩාවැටනු දෙවුමැදුර ගොඩනැගීම සෝකීය දැන පරිත්‍යයාගෙන් කළා තවත්වතාවක් යුද්ධෙන් අසරනෝ ළමයි වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට කටේතු කලා ඔහු වංචනිකව මුදල් ලපේෙන කෙනෙක් කියලද ඔබ කියන්නේ මම ඇසීමේ. ඔහු දෙ මෙතන මොලකාරයා. අන්න හරි වංචනිකව මුදල් ලපයනවානම් ඇයි ඔහු මේ විදියට මුදල් පරිත්‍යාග කරන්නේ. එහි අරමුණ රටේමිනිසුන් නොමගේ ඇවීම. හෝම්ස්කීය. ඔබට මතක ඇති අපි අල්ලාගත් තර බැංකු හෝා, සිටියන් සබබර්බන් බැංකුවේ ශාකාවක් බිඳලා ප්‍රංශිරත්තරං අරන් පනින්න හැදූ මිනිහා. ඔහු එක සත්‍යයක ස්කොට්ලන්තයේ බැංකුවක් බිඳලා මුදල් මංකොල්ල කෑවා. ඒළඟ සතියේ කොන්වෝල් හි අනාතනිවාසයක් කදන්න විශාලමුදලක් පරිත්‍යාග කළ ඒවගේම ඔහු හොරනෝට්ටු අච්චු ගැහුව. මිනි මැරුවා. ම අපරාධකරද්දිත් පරිත්‍යාගවල යදෙනකට හේතුව දන්නේ දෙවියෝ තමයි. සමහරවීට තයාගශීලී ධානපතියේ හැතියට රටට පෙන්වලා තමන්ගේ අපරාධ හංගන්න වෙන්න පුළුවනි. ඔබ දන්නවද වොසන්, ෙට්‍රට් එක තේරුම් කළේ කොහොමද කියලා. කොහොමද. ලෙස්ට්‍රට් කියන්නේ මේ අය ස්වාර්ගෙටයන්නත් බලපත්‍රයක් හොරෙන් මුද්‍රණය කරගෙන දෙවියන් වහන්සේ රවට්ටන්න බලාපොරොත්තු වෙනව ඇතිල. ස්ටැන්ල්ලි හෝබස්කින්ට මෙම මටද සිනා පහල විය. කොහොමරි ඔහු සුප්‍රකට ප්‍රකාශික සමාගම් හතරක පොත් හොරෙන් මුද්‍රණය කලාා හෝම්ස්කීය. මේ සඳහා නතැනියල් ගිප්සන් තෝරගත්තේ ඉතාමයිහලින් අල්වි වන ජනප්‍රිය පොත්. අපපාර ගියතැන තමයි ඔහුගේ හොර ද්‍රනාාලය මේ මුද්‍රනාලේ ප්‍රධාන මුද්‍රණ ශිල්පිය මෙන්ම කළමනාකාරිය වූයේ මරිටාල් ලෝරෙන් නම් අවිවාක තරුණ කාන්තාව. හොඳ ඉංග්‍රීසි අධ්‍යාපිනයක් ලැබූ ඇය මුලිම කටේතු කරල තියන්නේ ගුරුවරියක හැටේට. මුද්‍රනාලයකට කළමනාකාරවරයක් අවශ්‍යයි කියලා පුවත්පතක පලෝනු දැන්වීමකට ඇයා එතුම් කරලා තියෙනවා. ඒකිනුයි මරිටල් ලොරේන්ට නැතැලියෙන් ගිපසන් හමුණනේ මේ මුද්‍රනාාලේ මුද්‍රණ කටයතු කරුණේ හොරරහසේ එක් පැත්තකින් අබලන් නිසා කඩාගමන්න නියමිතව අතහරදමූ විශාල මන්දිරයක් අනික් පැත්තෙන් අශ්වකරත්තවල යකඩ සැකිලි සාධන ලෝහ වැඩපුලක් මේධකත්තරේ මුද්‍රනාලේ රසිගතව පාත්වාගෙන යන්න ඔවුන්ට අපහසනේ නෑ ඔටසන් ඔබ කැමති ඇති මේ කතාවේ ඉතිරි හරිය ගිප්සන්ගේ කටින්ම හගන්න මේ වෙනවිට අප ගමන්ග ශ්වකරත්වය ස්කොට්ලන්යාඩ් පොලිස් මූලස්ථානයයටට ලඟාවී තිබුණි දෑත් විලංගු දමූ අපරාධකරවා අසුනක වාඩිවී සිටිය අතර හෝම්ස්ගේ හා හෝපස්කින්ගේ පැමිණීම බලාපපොරොත්තුවෙන් පොලිස් ප්‍රධානින් ඉහල පහල සක්මන් කරමින් සිටියය. මන් මේ බලාගෙන හිටිය ඔබද දෙනා එනතුරු මේ අපරාධකරවා අල්ලාදම ගැන මුළු පොලිස්සේවේම ඔබට නයිගති හෝම්ස් මහත්්‍යයා මොහු කරඇති අපරාධ මදිවාට අහිංසක පොලිස් පටයකුටත් විදිතියලා ගාතනය කලාා ගිප්සන්. දැංඉතින් කියනවා බලන්න තමුසගේ කතාව. මේ කටයුත්තරය තමුසට එරෙහිව ශාක්ෂයක් හැටියටත් යොදාගන්න පුළුවනේ. මංකැමතිේ කල් ඇත්තුව මේක මතක් කරලා හිටින්න. අප රධකරවා අපගේ මූුණ දෙෙස බැලුවේ තමාගේ කතාන්දරේ පටන්ගතයුත්තේ කොතනින්දැයි විමසීමට මෙනේ. ඔබේ කතාව මුලින්ද ළම අපට කියන්න මහත්තයා හෝම්ස් කියීය. මදවේලාවක් නහෙඩව සිටි ඔහු අන්තිමේදී කතාව ඇරඹුවේය. ඔහුට තිබුණේ ඉතාම රලු කටහඬකි. මන් දන්න කාලේන්දලා මගේ තාත්තක් කළේ පොත් වෙළදාාම. ඒකාලේ දැන්තරම් නීතිරීති තදනෑ. හොරට මුද්‍රණය කළ පොත් අපේ පොත්සාප්පුේ එලිපිට විකුණුව. පොත්හොරෙන් මුද්‍රණය කිරීම කළේ වෙනත් පුද්ගලීින් දෙන්නේෙක්. ඕන්නේවා ගෙනත් තාත්තාට විගුණා මුදල් අරගෙන ගියා ඒකාලේ හුඟක්ම ජනප්‍රියව තිබුණේ වෝල්ට ස්කෝඩ්ගේ හා ඩැනියල් ඩෙෆෝගේ පොත්්බව මට මතකයි. මුදල් ගණු දෙෙනුවක් සම්බන්ධයෙන් ඇතිවුණු දබර එකදී තාත්තා මේ හොර මුද්‍රණකාරයෙකුට වෙදි තබා මරා දැමවා. ඒ අපරාධේත තාත්තාට මරණ දඩුවම ලැබනාා. එතකුට මගේ වයිසාවුරුදු විස්සයි. මගේ ඉගෙනීම හරිහටි අවසන් කරලා තිබුණෙ නෑ. රැකියාවකට පුහුණුවක් ලබල තිබුනෙත්නෑ තාත්තගේ හදිස්සි මර්ණය නිසා අට දෙනකු ගෙනියොත් අපේ පවුල අනාත වනා. මම තමයි පෞුලේ වැඩිමහල් පිළිම දරුවවා. පොත්වලදාමෙන් තාත්තා විශාල ආදායමක් ලැබුවත් අපට කියලා ඉතිරිකළ දෙයක් තිබුණෙනෑ. ඒමකු දොඔහු හරිහම්බ කළ මුදල් මත්පැන්බීමට හා සූදුවට ගියෙන් විනාශ කලා. තාත්තගෙන් ලබුණු වැරදි ආදර්ශය නිසා මමත් වැරදි රැකියාවකට යොමූුණා. අනෙක් අය හොරට මුද්‍රණය කරන පොත්විකුණලා තමයි තාත්තට මැරුම් කන්න සිදූනේ. ඒ නිසා මන්තීරණේ කලා ඒ වැඩකටේතු වලට මගේම කියලා මුද්‍රනාාලයක් පටන්ගන්න. යුදව් නාය දෙන්නෙකුගෙන් මං ගිනිපොලියට නයයක් ගත්තා. අයිතිකාරයා වයස්ගතවීම නිසා විගනීමට තිබූ පරණ, මුද්‍රණ යන්ත්‍රයක්, ඒ අයමුදලින් මම් ඉලදී ගත්තා. ඒ අන්ත්‍රාලේම සේවය කළ මැදිවිය ඉක්ම වූ ස්ටැන්ඩස්තම් මුද්‍රණ ශිල්පිය මගේලඟ රැකියාවට එන්න කැමැතිවුනා. මාසකීපයක් ගතවෙද්දී මට හැකිවුනාා ණය බේරන්න. ඊළඟට එකතු වෙන මුදලින් මන් තවත් මුද්‍රණයන්ත්‍රයක් කරගෙන තවත් සේවකීප් බඳවා ගත්තා. ආදායම හොඳදවෙදදී මං. ඔවුන්ගේ වැටු වැඩි කලා. අවුරුදු එක හමාරක්ගත වෙත ීමට හොඳ ආදායමක් ලැබුණා. මගේ සේවකයන්ට මංගේව්වා වෙනත් මුද්‍රනාලවල එවැනි සේවකයන් ලබන වැටුපමෙන් දෙගුණයක්. අවුරුදු තුනක් පමණ අපි සාර්ථකව වැඩකටයුතු කරගෙන ගිය. හමම්බර්්ලා ඒසේ වයිටලා මුද්‍රනය කන පොත්ති. තරමටම හොඳට අපි අපේ පොතුත් හොරට මුද්‍රණය කලාා ඔය කාල තමයි මං විවාහ වුනේ ඒ ඉරිදා දෙව් මැදුරෙදී හඳුනාගත් වැදගත් පෞුලක තරුණයක් ඔවුන් බොහොම භක්තිමත් අය. ඔවු දැහිටියේ මං ව්‍යාපාරිකයකු බව පමණයි පුුණ්‍යායතනවට මං මුදල් පරිත්‍යාග කළෙත් ආගමට ලැදිී සදගුණවත් කෙනෙක් කියයා රටට පෙන්වන්න. ංකලේ නීතිවුරයොදී කටයුත්තක් බව දන්න නිසා සේවකැන්මට යටහත් පහත්තුනේ නෑ අවංක වනේ නෑ. මුද්‍රණ කඩදාසිෝන් රෝල් පිටින් හොරෙන් විකුණවා. මුද්‍රණතීන්ත බෝතල් හොරකම්කරගෙනනිගිහින් වෙන මුද්‍රනාලවට විකුණා තිබුණා. මේවා ගැන මට පොලිසියට පැමිනිිල්ි කරන්න විදික් නොතිබුණු බව ඔවුන් දැනගෙන හිටියා. මේ ඇතරේ ඔවුන් බලෙන්වගේ වැටුප් වැඩිකරවා ගත්තා. මීට අවරුදු තුනකට පෙර ඔඕුන්ගේ වැටුප යලිත්වරක් දෙගුණයකින් වැඩිකරන මෙෙන් සැන්ඩර්ස් මගෙන් ඉල්ලා හිටියා මං ඒකට කැමැති වුණේ නෑ. ඒ වෙනකොටත් ඔහුට විශාල වැටුපක් ගෙවූ බව මොම සැන්ඩස්ට මතක්කලා. නමුත් ඔහ ඒක පිළිගත්තනෑ. පටුප් වැඩිනොකොළොත් මංගැන පොලීසියටට ඔත්තුවක් දෙන බව ඔහු තර්ජනය කළ මහත්තුරුුණේ. මට කරන්න තිබුණේ එකതയයි. മാකාരടോහ മාව ്രාන പകരക്കු කරගෙන ിගൻදිകටම കപപങിල්ලීමට ഇඇති බව മම தேේരും ගත්තා. ඉතින්මට සිදුණ സැන්ඩස්ගේ ඉരണම පාතාലലோකே මැරவர கල්ලියකට බාര දෙන්න. മංകനൽ, സബസ്റയൻ മொറാൻ හമවෙන්න ගയ. സැන්ඩස් සතුෘධහන් කරන්න മොറാനിල්്ලා හිටිය පௌන් துන්സයක් පමனைයි. മොරන්නේ වැടെ സാර්തක வீட்டுുകല ඊങ്ටമන් തீர்നേകලා മു്්‍රനല පාලනය මමම කරන්න. නමුත් මට ඒතනට වී සිටීමට නොහැකි නිසා වැඩ කලමනාකරණයට කෙනෙකු අවශ්‍ය වනා. මෝවුන් වැඩිවැටුපක්කිල්ලන්නේ මූත්‍රනාලවල පලපුරුදු අයවුනාම. ඒනිසා මන් තීරණය කළ වැඩ නොදන්න කෙනෙක් බඳවගෙන වැඩ පුහුණු කරන්න. හොර මැරකම් තර්ජන කළේ පිරිමයාය නිසා මම හිතුවක් කාන්තාවක රැකියාවට බඳවගන්න. මරීටා ලෝරෙන් මගේ අයතනේ රැකියාවටාවේ මං, පුවත් පත්වල පලකළ දැන්වීමකට. ඉතාලි සම්භවේ තිබූ පවුල්ලකින් පැවතා ඇය මුලින් ඉංග්‍රීසි ගුරුවරයක්. ඇගේපියා මියගිහින් ම ඇතුළු පවුලේ හයි දෙෙනෙකුගේ බර කරටගන්න ඇයට සිද වී තිබුණා. ඒ නිසා ඇයට උමනාවී තිබුණේ වැඩිපඩියක් ගෙවන මොකක්කෝ රැකියාවක්. ඇයි ඉතාම දක්ෂ තැනැත්තිිය. මුද්‍රණ කටයුතු ගැන හැම දෙයක්ම මරීටා ඉතාමික්මැනින් ඉගෙන ගත්තා. අකරු ඇමිනීමේ කටේතු ඇය ඉක් පනංහා ඉතා හොඳින් කලා. හොරෙන් මුද්‍රණය කරන පොත්වොල්ට ඉල්ලුම වැඩිවෙති අපි තවත් අරුණ සේවකයකු බඳවා ගත්තා. එයින් එක්කෙනෙ ්‍රාත්‍රීකාලයේ පොත්්බෙදා හැරීමට ඕවු නැවතී හිටිය මුද්‍රනාලේම පිටු පසතිබූ කාම්බරවල. මරීටාගේ නිවස තිබුණේ ලන්ඩනේ පිටත. ඒනිසා ඇයට දිනපතා ගෙදරින්දන් රැකියාවට එන්න හැකියාව තිබුණ නෑ. නික මුද්‍රණ කටේතු හැම දෙයක්ම කෙරුණේ රාற்ற්‍රී කාලේ දවාලටතින වහලදමலை තිබුණே මුලින් නවාතැන් පොක නවතිී රැකාවට ඇය පසු මුද්‍රනාலேම නවත්තැංගැනීමට ඉඩதෙන ලෙස මගෙන්ඉල්ලා හිටියා. උඩ තටතුේ කාම්බර දෙකක් නිතරම වසාදමා තිබූ නිසා මංඒකට ඉඩතුන්නා. එ එක් කාම්බරේක පදිංචුව ඇය අනෙක් කාම්බරයගේ මුළුතැන්ගේ හා කෑමකාම්බරේ ලෙස පාවිච්චි කලා. පසුගගේ අවුරුදු තුන පමණ කාලයක් මුද්‍රනාාලේ කළමනාකාරිය හැටියට කටේතු කළේ මරීටා. මේ කාලය තුළ ඇගේ වැටු වැඩි කරන මෙ, තුම් පරක් මගෙන් ඉල්ලා හිටිය මම් බොහොම කැමත්තැං හිට එකඟ වෙලා ඇගේ වැටුප වැැඩි කලා නමුත් අන්තිමේද අය මගින් ඉල්ලා හිටියේ මට කළ නොහැකි දෙය. ඒ මොකක්ද හෝපස්කින්නැ සුවේය. දරුවන් තුන්දෙනකු සහිත මගේ පවුල දික්කසාද කර දමලා තමා විවාහ කරගන්නාමෙන් මරීට මගෙන් ඉල්ලා හිටියයා. ගිප්සන් කියීය ඒකට මං කැමතිවනේ නෑ මුලින් මගේ ප්‍රතික්ෂේපකිරීම් වලට ඇය හඩව සිටියා මාස තුනහතරක්කයද්දී ඇයව විවාහ කරගන්නාමෙන් මරීටා දිගෙන් දිගටම මට බලකරන්න පටන්ගත්තා මංකිව්වා ඇයට මාස හයික වැටුප පරගෙන රැකියාවෙන් ඉවත්වෙන්න කියලා එතුකට ඇය මගේ වංචනිික කටයතු පොලීසියට හෙළිකරන්න බව කියලා මට තර්ජනය කලා ඉතිං ඇයවත් නිශ්ශබ්ද කරන්න ඔබට සිදුවනා කතාවට බාධා කරමින් හෝපස්කකින්න සවේය මේ වංජනික ව්‍යාපාරවල හැතිහෙමයි මහත්තයා ගිප්සන් කීවේ අලිත් පාපොච්චාරණයා අරඹමිනි. අපරාධලෝකයේ කටේතුවලට හවුල්ලුණු කෙනෙකුට මගදී ඒවයින් අයින්වෙලා යන්න අවසරනෑ. මුලින්ම ඉවත්තලා කියියානම් මේක වෙන දෙයක්. නමුත් අවුරුදු ගණනක් හෞුලේකට නීතිවුරෝධී කටේතුවල යදිලා පස්සේෙන් අයින්වෙලා පොලිස් සොත්තුකරුවකු වෙන්න කිසිම ඉඩක් නෑ. ඒ වනත් නිදහසේ කතාබා කරලා ඇයට ලොකු වන්ධයක් ගෙවල හරි නිදහස් වෙන්නයි මම හිතුවේ. මුද්‍රනාාලයේ සතියකට වහලා සේවගළමයිත් ගෙදරේ අව්වා. ඒ බැරිමූනත් මගේ අවසන් විසිඳුම ක්‍රියාත්මක කරන අදහසින්. මම සාමාන්‍යයෙන් මගේ පෞද්ගල්ක අශ්වකරත්තෙන් දවල් වෙලාවට මුද්‍රනාලයට එන්නෙනෑ එහෙම කළේ ආරක්ෂක පියවරක් හැටියට. එදා දවලුත් පුරුදු විදියට කුලීරියක ඇවිත් ගොඩොල්ෆිින් වීදියට හැරනතනින් බැහැලා පයිම්මාව මං ඇයට කියල තිබුණේ මේ ගැන කතාභා කරලා විසඳුමක්ට එමු කියලා එහින්දා ඇය හිතන්න ඇත්තේ ඇගේ අරමුණ ඉට්ටුවේවි කියලා මං කන්තෝරු කාම්බෙරේට ඇවිත් වාඩියුනාාම මරිටා තේ පිළියල කරන්න ගියා මිනිත්තු දහයිකින් පමණඇය අප දෙදෙනට උනුතේ කෝප දෙකක් හදාගෙනවා. ඇය සුළුදේටත් අදිින්ම පෙන කෙනෙක් එනිසා තේබොන අතරේ මං කතාව පටගත්තේ සුහදව. මංඇගෙන්නැහුවා මාසායක වැටුපාරගෙන මෙහෙන් නිවත්වීයන්න කැමති නැත්තම් ඇයිල්ලන මුදල කොපමනද කියලා. එහෙම මුදලක් කරගෙන කොහේ හෝ ඇත පලාතකට ගිහින් රැකියාවක් කරගෙන විවාහයක් කරගෙන වැදගත්විදියට ජීවත්වෙන්න්න පුළුවන් බව මං අයට කිව්වා. නමුත් එයට තදින්ම කෝප වූ ඇය කළේ මොකක්ද. කපෙන් වියරු වෙලා ගිින්දරමෙන් උු තේකෝපය මගේ මුහුණට දමා ගැසීම. උු තේවලට මගේ මුහුණු පිලිස්ස දැඩි වේදනාවක් දැනනාා. මටහිතුන ඒවේදනාවනිසා මං කලාාන්ත වෙයි කියලා. දෙවියනේ යක්ක්ෂාවේෂවුණු මගේ දැත්තින් මොනෝවනාදි කියලා මමදන්න නෑ. මගේ සිහිකල්පනාව යතා තත්වයට එත්දී මා අතිංවුණු අපරාදේමට දත්කින්න ලැබුණා. මොනතරම් වංශාකටයුතුවෙල යෙදුනත් කවදාවත් මගේ දැතින්. ල් පැතිියකුවත් මරාදමල නැහැ. ඉතින් මෙවැනි පාපයක් මාතින් සිදුවනේ කොහොමද. තැම්මම් මොකක්ද කළයුත්තේ මට හිතාගන්න බැරිවනාා. මේ විතියේ වංචනික ව්‍යාපාරයක යදීම නිසා මගේ ජීවිතේම අවුල් කරගත් බව වැටහුණේ ඒ වෙලාවේ. ඇගේ මලසිරල ඉක්මැනින් මෙතනින් ඉවත්කරගෙන ගිහින් කොහේ හෝ දැමියුතු බව මම තේරුම් ගත්තා. කෝමදමන් තනියම, ඒහෙම දෙයක් කරන්නේ මටඒකට හවුල් කරගන්න කෙනෙක්කිහිටියනෑ මලසිරුර කොටස්සලට කපලා ත්‍රංකපෙට්ටියකට පටව ගත්තුොත් කාටවත් නොපෙන නාන්දමට මට තනියෙන් ගෙනයා හැකි බව වන්තේරුම් ගත්තා. අලුත් ්‍රංගකපෙට්ටියකට වඩා පරණය එකක් ගත්තුොත් පොලීසිය පහසුවෙන් නොමගේයවන්න පුළුවන් කියලයි මට හිතුනේ. මං එවලේම ගිහින් පරණ බඩු කඩයකින් ට්‍රංකපෙට්ියයක් අරගෙන ආවා. මස්කපන ලොකුපිහියක් මරරිීටාගේ මුළු ැගේ තිබුණා ලේ හැමතැනම ගලායනේක වලක්වන්න මං ඉවතතමන කඩදාසි වලින් ඇගේ සිරුරේ කැබලි යතුවා අන්තිමට කඩදාසි මදනාාම ජනේල දෙක තිරගලවලා ඒවත් තැම්මා මලසිරුලු සම්පූර්ණීම ්‍රංගපෙට්ටියට දාන්න හැකිවේවි කියල හිතුවත් එක් කතක්කිතිරෝනාා එයත් දොරලෙද්දක හා වැහිකබායක ඔොත්තලා දිග ගමන්මල්ලක තමා ගත්තා. ගේ ඇඳුම් ර කල්ල ල සහිත ඇඳමත් ඒ මල්ලටම ැම්ම. බොහෝ කලකට ඉස්සර විනෝද ගමන කැවිත් මට මොැබ් බොක්හ ැල්මත් ගම්මානේ ගැන මතක තිබුණා. ඒයාවෙලාවක කුලියට ගත් බෝට්ටුවක රුවලක් දමාගෙන දවසක්ම මුහදේ ගත කරලා මට අත්දැකීමමුත් තිබුණා. බැල්මත්වල හා රෂ්ටන්වල මුහුන්දේ කල්පරඇසල්ල සමාරතැන් ගැමුරු බවත් දීවරින් කියව් බව මතක තිබුණ. ඉතිං කළයුතු හොඳමදේ ලොකු බර කලුගලක් ගැටගහලා පෙට්ටිය මුහන්දට දැමීම බව පැහැදිලි ඒකට අවශ්‍ය වෙන කම්බහා ගලත් ත් ගමන්මල්ලක තමලා එදාරෑම මාශ්වකාරත්තෙන් මුද්‍රනාලේ වෙතා අරගෙනවා. ට්‍රංගපෙට්ටියට සහනිෙක් ගමන්මල්ලට ඉබ අතුරුදමලා ඒ තුනම දම්්‍රිය පොලට අරගෙන ගිහින්. ඒවා මොකැප්වත යවන්න ගමන්බඩු අංශයට බාරතුන්නා. මොගක්කරි ප්‍රශ්නයක් වුුණොත් මාව හඳුනාගැනීම අපහසුවෙන්න මම් බොරුරැවුලක් මුහුණ අලවගෙන මුහුණ අවරණය වන විදිහෙේ හිස්වැැසුමකුත් තමාගත්තා. එදාරාත්‍රී ඒවා ගමන් වඩු දුම්රියෙන් යවලා මං පහෝදා උදේ මගේ දුම්රියෙන් මොකැප් බලා පිටත්තුනාා. සවස්වෙද්දී මං එහේට ළඟාාවනාා. හෝටලේක කාම්බරයක් කුලියට අරගෙන හැන්දෑ වෙන තුර ඉඳලා ඊළඟට කුලීරියකින් දුූම්රිය පොල්ත ගිහින් මගේ ගමන් වඩු ටිකත් තේයට තමාගෙන වැල්මත් බලා කියා. අන්ඳුරු වැටීගෙනත්ති බෝට්ටු කුලියට දෙන තැනකින්. ම්බෝට්ටක් කුලියට ගත්තා ට්‍රංගපෙටිය සහ ගමන් මලු දෙක පටවාගෙන මොහොදේ ගැඹුරය හිතුූ පැත්තට මං යාත්‍රා කලා එතරට ලංගුනාාම රුවල බාලා ගමන්මල්ලග තිබූ වැහිකබායේ යුතු අර අතාරගෙන ඒ ඔත්තා තිබූ කඩදාසි සහ වැහිකබායේ වත්කළ ඒ අද ත්‍රරංකපෙට්ටියට ගැටගැහවා මා ගෙනගිය ගලත් ඒකට ගැටගැවා මංගිතුවේ ඒ අත මාලුම්විසින් කාදමාවි කියලයි. නමුත්ඒක මෝරකු විසින් ගිලදමා තිබුණේ වන් නොහිතූ විදියට. ඒක පුවත් පත්වොල පලවනාම මගේහිතට බයක් ඇතිවුනාා. මද්‍රනාලේ වැඩ පටන්ගැනීම තවත්දින කීපේකින් කල් දැමවා. ලොරෙන් මෙෙනවියගේ මලසිරුර හමු. හමෝනාම අපි ඇයගැන විස්තරයක් පුවත් පත්තුල පල කලා. ෝය ඇය සොයාගෙන ඇගේ ඥාතීන් පොලිසියට හෝ ඔබේ කාර්යයාල්ට නොවා එක පුදුමයි. කාර්යාලේ පීටි තැනහෝ කරන රැකියාව ගැන විස්තර ගෙදරායට තැනුන් දෙන්නේ පා කියලා මම් අරීටාට කියලයි තිබුණේ. අනිග ඊට දින කීපේකට කලින් ඇය ගෙදරගොස්සාාව නිසා ඔවුන් සැකයක් හිතන්නේ නැහැයි නැතැලියල් ගිප්සන් ඔගේ පාපොච්චාරණය අවසන් කළේය. ඔබකොමද හෝම්ස් මේ හැමදයක්ම හොයාගත්තේ. මා හෝම්ස්ගෙන් නැසුවේ එදාහවස්ස අපගේ නිවසේදීය. මෙහෙම වෙලාවට අපි දෙපැත්තකට අවධානය යොමු කරන්න ඕන. ඔහු පැවසුවේ තම හාන්සි පුටුවේ වැතිරී සුපුරුදු ලෙස පයිප්පය මුවේ රඳවා ගැනිමිනි. එක් පැත්තකින් මිනිස්සිරුරේ කැබලි මගින් එය හඳුනා ගැනීම. බොහෝවිට අපට ඒට උදෞ්වෙන්නේ ශරීරයේ ඇති උපන්ලප තුවාල කැලල්. පච්ච් කෙටීම ආදිය හැඳ සිටි ඇඳුම්වල ලොන්දරි ලකුණු තිබුණේ නහැ. පැළඳ සිටි ආභරනාදිය තිබුණා. නමුත් ඒේවායින් සතුටුදායක ප්‍රතිඵල නොලැබුණු බව ඔබට මතක ඇති. ඇගේ මුහුණේ තිබූ සුවිශේෂි උපන්ල අපේ ගැනැත් අත්බෑගේ තිබූ ඔල්ලෝස්වේ කොට තිබූ එම්මෙල් අකුරු ගැනත් රතුපට ගෞම ගැනත් කියලා අපි පුවත්පත් දැන්වීමක් දැම්මා. නමුත් අපි හිතන තරම් නිසු පුවත් පත්තුල පලවෙන ඔය වගේ දැන්වීන් කියවන්නේ නෑ. ඇයි ලංඟකදී ගෙදරගිහින් නාවේකත් රැකියාව කළ තැනගෙන විස්තර ගෙදරාය දැන නොසිටීමත් අපට පාඩුවක් වුණා. අපේ අවධානය යොමු කරන්න ඕන අනෙක් පැත්ත තම සිරුර සමඟ හමුණු දේවල්. ට්‍රංක පෙට්ටිය හෝ යොදාගෙන තිබූ කම්ඹය සාමා්‍යේවනිසා ඒවායින් එතරම් ප්‍රයෝජනයක් වුණේ නෑ. කොහොම නමුත්? පෙට්ටිය තමගෙන් මිල්ට ගත්තේ මේ විත්තිකරු බවට පරණබඩු වෙළෙන්දා නඩුවේදී ශාක්ෂිදේවී. මට ලැබුණු වැදගත්ම හෝඩුවාව මොකක්ද දන්නවද. ඇගේ සිරුරේ කැබලි ඇතිීමට අපරාධකාරයා යොදාගෙන තිබූ කඩදාසේ. ඒවට ලේවුරාගෙන තිබුනත් පසු මුහුඳුවතුරෙන් පැගී තිබුණත් මට හරි ප්‍රයෝජනවත් තුුණා ඒ කඩදාසි වියලා සියුම් ලෙස පරික්්ෂා කරද්දී මට හැකිවුණා එක් වැදගත් කරුණක් හොයාගන්න. ඒ තමයි මේවා මුද්‍රනාලයකින් ඉවතදමූ කඩදාසි බව. යන්ත්‍රයක් ක්‍රියයාාකරවලා පොතක පිටු මුද්‍රණය කිරීමට පෙර මුද්‍රණශිල්පින් කඩදාසියක් යන්ත්‍රේටදමා පිටුවල අකුර සැකැස්ම නිවරදි දයි කියයා පරික්ෂා කරලා බලනවා. වැරදිියුණොත් තේවා නිවරදි කර යලිත් යන්ත්‍රේයට දමන්නේ බොහෝවිටර කඩදාසීම නික් පැත්ත. මීළඟට මුද්‍රයේදී නරක්කූ කඩදාසී යන්ත්‍රවල වැඩිපුරතීන්ත පිසදැමීමට යොදාගත් කඩදාසි ආදියත් මේවාට අයත්. මෙවැනි අත් අදා බැලීමට යොදාගත් අහක දමන විශාල කඩදාසිතුොග සෑම මුද්‍රනාලයකම එකතු වෙනවා. බොහොමවෙවට ඔන්නන්නේවා යොදාගන්නේ විකිනීම සඳහා ගෙනයන පොත් පාර්සල් කිරීමට. නමුත් ගිප්සන්නේවා යොදාගත්තේ වෙනත් ඇඩකට. ලේතවරුන් නිසා තරමක් නොපැහැදිලි වනත් කඩදාසිවල මුද්‍රණය වූ අකුරු තවමත් ඉත්‍රවී තිබුණා. කාජයේ උපකාරයෙන් මේවා පරික්ෂා කරල බලන්න මට සෑහෙන වෙලාවක් ගතෝනාා. මොනවද මේවල මුද්‍රණය කරලා තියෙන්නේ. අර ඉංග්‍ර ලේක පො. මන් ලමාකාලේති කියව්වත් රුසියන් ලේඛකයන්ගේ පොත්මං කියවලා නෑ. ඒකට හේතුුණේ ඒවා සාර්ථකව ඉග්‍රීසියට පරිවර්තන වනේ මෑත කාලවල. ඒවාඒ හොඳ ඉංග්‍රීසි පරිවර්තන ඒකාල ඒතරම් සුලභූනේ නෑ. නමුත්තර කොළවල තිබුණු රුසියානු නම්ගම් නිසා ඒවා මොනවද කියලා තේරුම් ගැනීම මට අපහසුනේ නෑ. ඊ අමතරවමං අර කලින් සඳංකල ඉංග්‍රසි සහ ප්‍රංශලේකකයන්ගේ පොත්වල නරක්කුණු කඩදාසිත් මට හමෝුණා ඇයි මේ නරක්කුණු නොකැපුූ මුද්‍රණ කඩදාසි මේ තරමක් කියාමං කල්පනා කලා ඊළගට මට මතක් වුණා ඇගේ ඇගිලි තුඩෝලින් ඇය මුද්‍රණයාලේක සේවය කල තැනැත්තියක් යන කරුණ අප සොයාගත් පව එතුකුට මට හොයාගන්න තිබුණේ මේවා මුද්‍රණය කළ මුද්‍රනාලය ඉතින් ප්‍රධාන ප්‍රකාශන සමාගම් හතරකින් පොත්වොල සාම්පල ගෙන්වාගෙන මං පරික්ෂා කලා නමුත්තර ලේතවරුණු කඩදාසිවල තිබුණා මංගෙන්වාගත් පොත්වොල නොතිබුණු මුද්‍රණ වෙනස්කම් එතකුට කොහොමද මෙහෙම දෙයක් වුණේ ට එක්වරම මතක්කුණේ අර ප්‍රසිද්ත සමාගම් කලකට පෙර ස්කොට් ලන්ඩයාට් රහස් පොලිසිට කරතිබූ පැමිණිලි ජනප්‍රිය පරිවර්තන කතා හොරට මුද්‍රණය කරන තැන් කොහොමද අපි හොයාගන්නේ. මං ස්ටැන්ල්ලි හෝප්ස්කින්න්ට මේ ගැන කිව්වා හෝම්ස් මහත්තයා මන් රටපුරා තැන් තැන්වලින් පොත්ගෙන්වා ගැෙන ඔබට දුන්නොත් ඔබට පුළුවන්ද හොර පොතෙත් හොඳ පොතෙත් වෙනස හඳුනාගන්න ඔහු ඇහුවා ඔවු මට පුළුවනි මං කිව්වා. හරි මං මේ ඉංගලන්තේ පුරාම ඇති පොත්වෙලඳ සල්වලින් පොත් එකතු කරනවා. ඔහු කිව්වා. වොටසන් මංඔබට කලිනුත් කියලා ඇති. ස්ටැන්ලි හෝපස්කින් මේ ස්කොට්ලන්ඩයාඩ් එකේ ඉන්න පොලිස් නිලධාරීන් අදර දක්ෂේත් පව. ලෙස්ටරට්ලා බ්‍රැඩ් ස්ට්‍රීට්ලට වඩා ඉදිරියෙන් තමයි හෝපස්කින් ඉන්නේ. ඔබකෝමද මේ පොත් එකතු කරන්න බලා පුොරොත්තු වෙන්නේ මං ඇහවා. බයිවෙන්නේ පාහෝම්ස් මහත්්‍යයා. ංඒක නියම පිළිවල්ට කරන්නම්. ඔහු කිව්වා මංඒකට යවන්නේ සිවිල් ඇඳමෙන් සැරසුුණු පොලිස්පටේක් නෙමයි එහනම් මං යවන්නේ මගෙන් හොඳින් උපදෙස්ල වූ සාමාන්‍ය මිනිස්සු. ඒකන්නේ පාසල ශිශ්්‍යීෙන් ශිෂ්්‍යාවන් කම්කරුවන් ලිපිකරුවන් දේවගතිවරු හෙදියන් ගෙවල්වල මෙහෙකරුවන් සිය මුණුපුුරන් මිනිබිරියන් සමග වයස්ගත්ත සියලා අච්චිලා කුලේරතර යෙදුරන් වගේ අය විශිෂ්ටයි. මං කිව්වා ඔවුන් පොත් මිලදීගත්තේ කොහෙන්ද කියලා ඔබ හඳුනාගන්න කොහොමද. පොත්වෙලද සැලෙන් එලියටාව ගමන් ඔහු එහි නමහා ලිපිනය පොතේම ලියා ගනේවිී. එයින් හොඳ පොත්මොනවද හොර පොත් මොනුවද කියල හෝම්ස් මහත්තයා තෝරලා දෙන්න. ඉතිරිහරිය මං බලාගන්නම්. ඔබ මේක්ට ක්‍රියාත්මක කරන්න බලාපොත්තු වෙන්නේ ලන්ඩන් නඟරයේද. මං ඇහුවා. ඇයි. පෙට පාලත්තුලත් මේ ගැන හොයල බැලීම වඩා සුදුසුද. ඕ! මං කිව්වා! බොහොම වෙලාවට මේ වගේ වංචනික දේවල් වඩාත්මයවෙන්නේ ලන්ඩන් අඟරයෙන් බොහොම ඇතට. ඒ අනෝ එඩිම්බරෝ, ග්ලාස්ගෝ මැන්චෙස්ට, බිස්ටල් පලිමත්තාදී ඇත පළත්වලින් හොල්ලා බැලුවොත් හොඳ පොත්වලට වඩා හොර පොත් අල්ලගන්න පුළුවන් වේේ. ඒමකද හොරනෝටඩ්ට මුද්‍රණය කරන වංචයිනකීන් ඒවා මුලින්ම මහජනයාතරයට බෙදා හැරීම කරන්නේ ඇත පලත්වල. මංකිවූ දේල් නි්බ්දවා හගෙනහිටි හෝපස්කින් වහාම ඔහුගේ පොලිස් නිලධාරියෙන් කීපදනකු කැඳවලා උපදෙස්දීල තියෙනවා. ළමයි දෙදෙනකු යවා කළ ිලදී ගැනීම්වලින් පෝටර් චතුරශ්්‍රේ හා පිංචින් පටුමගේ වෙනද සල් දෙකක් හොයාගන්න ඕනට හැකවුනා. පොලිස්කණ්ඩායම් දෙකක් සමඟ ගිහින් හෝබස්කින් ඒස්ථාන වැටළුව. තමන්ට ඉරේයන්න වෙන බව තේරුම්ගත් වෙනද සල් හිමියන් හොරපොත් මුද්‍රනාලේ පිහිටි තැනහා. ඒවා ලබාදන පුද්ගලයා ගැෙන තොරතුරු හෙරිකල්ලා තියෙනවා. මේ හොරපොත් මුද්‍රණය මොලකාරයා නැතැලියල් ගිපසන් බව දැනගන්න ලැබුණම හෝපස්කින් පවා පුදුමේයට පත්වනා. ඒමකද ගිප්සන් ප්‍රසිතියට පත්වෙලා තිබුණේ ධානපති ව්‍යාපාරිකයෙක් කියලයි. මුද්‍රනාලේ කටේතු කෙරෙන්නේ රෑකාලේ බව අශ්වකරත්ත කම්හලේ සේවකයන් දැනහිටියා. වටේටම උස තාපයක් තිබුණු නිසා ඔවුන් කවදාවත් තේ පැත්ත දැකල තිබුණෙ නෑ. නිතරම රතුපාට ගෞම්මදින කාන්තාවක් මේ කාර්යාලයේ සේවය කරන බව කම්හලේ කළමනාකරු කිව්වා ඇය කුලීරියකින් නැවිත් හැන්දෑයාමේ අංග හැත්තඇතුන දොරටුවෙන් ඇතුළුවෙන හැටිත් සහරදාට උදේකාලයේ පිටවීගිය හැටෙත් ඔහු දැක තිබුණා. ඕ ඉතළ තිබුණනේ ඒකාන්තාව මේ ආයතනය අයිති තැනැත්තාගේ බිරිඳ කියලයි. ඔවුන් අසල්වාසයෙන් සමග කිසිදු ආශ්්‍රයක් තිබිල නෑ. බලාගෙන ගියාම ඒ පුදුමිකුත් නෑ ගියරාත්‍රේ පොලිස්කණ්ඩායමක් ගිහින් මේ මුද්‍රනාාලය සහිත නිවස වැටලුවා. අශ්වකරත්තකම්හලේ වහලයට නැගුණු පොලිස් බටයකු දැකල තිබුණා නිවස ඇතුළයි කවුදෝ සිටින බව. අපි බලාපොරොත්තුූනේ උදේ තහයට පමණ ගිහින් ඔහුව හිරබාරයට ගන්නයි නමුත් අර පොලිස් බටය ඔහුගේ හිතේ ඇතිවී තිබුණු උද්‍යයෝගයට උදේ පාන්දරම ගහකට නැගලා මුද්‍රනාලෙට ඇත් වත්තට පැනලා තියෙනවා තමන් කළ අපරාදය පොලිසියට හෙලිවී ඇතිබව තේරුම්ගෙන තමන් කොටු වී ඇතිබව වැටහි ගිප්සන් පොලිස් බටයාට වෙදිතියලා ගිප්සන් එහෙම කරන්න ඇත්තේ පැනයන අරමුණේ නමුත් ඒක සාර්ථකුණේ නෑ ඒටතුවලා ගුල් කඩාගෙන ඇතුළුුණු පොලිස් කණ්ඩයම්දුට ඔහු යටත්තුනාා හෝම්ස් තම දීර්ග කතාව අවසන් කළේය. කොහොමහරි මේවාරෙත් අපි හිතූ විදියේ දීර්ග නිවාඩුවක් ගත කරන්න අපිට බැරිවුණනා නේද හෝම්ස් මම කීදෙන වෛදි මොරොන්ගේ අවවාද ඒආකාරයෙන්ම පිළිපදින්න අපි හෙටම ආපසුයමු මොකෑැබ්වලට මගේ හිතවත් හොත්සන්. මටනම් හිතෙන්නේ මගේ සිරුරට ඉතාම හොද විවේකයක් ලැබුණ කියලයි. අර කලින් තිබූ අමාරු අසනීප මොකවත් නෑ. යළි තේරෝගලක්‍ෂණ මතුනොත් විතරක් අපිවහාමයමු හදුු බඩ ගම්මානයක නිවාඩුවකට. ඒක නෙමයි ෝෝසන්. ෝය බලාගෙන ගියයාාම මේ පරීක්ෂණයක් තර ඉන්ද්‍රණීල මානික්‍ය පරීක්ෂණයට උගක් සමානයි නේද. ඒක පටංගත්තේ පාත්්‍යයකුගේ බඩේ තිබූ මැනිිකින්. අවස වුනේ හොර වංචාවක් එලි දරව් වීමෙන්. මේක පටන්ගත්තේ අසරන තරුණයකුට මිනිී මෝරකුගෙන් එල්ලෝනු ප්‍රහාාරයකින්. අවසන් වුනේ වංචනික ව්‍යාපාරයක සුළමුල හා බිහෙසුුණු ගාත්තනයක් කෙළිදරව් වෙමින්. නැතැල්ලියල් ගිප්සන්ට එරෙහි නඩුව ඕඩ් බෙලි අධිකරණයේදී විභාගේට ගැනුනි. මරීටා ලෝරෙන් ගාතනයේ සහ පොලිස් බටයා ගාතරයේ යන නඩු දෙකටම වරදකරු බවට තීරණයෝ ඔහුටමරණ දඩුවම නියම විය.